ඒක පැත්තකින් නාදීයෝ කියන්නේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉන්න දෙවි කෙනෙක්. නාදීයෝ මිත්‍යාවක් කියලා කියනවා නම් යම්කිසි පුද්ගලෙක් ඔව් හෝ ඇය සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ එක්කෙනෙක්. ඒ වගේම අපි සාමාන්‍ය විශ්වාසය තමයි නාදීයෝ තමයි මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට මේගොල්ලෝ මේ කාටද ගහන්නේ මේ මේ නාදේවියන්ට ගැහිම මගින් ගහන්නේ මේ ඔක්කොමත් එක්ක හවලා සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්නේ මේ මෛත්‍රී බුදුහාමුදුරන්ට ගහන්නේ මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මිත්‍යාවක් කියලා නෙමෙයි කියන්නේ දැන් හාල්වල ආසනෙක් තියනවා කියුවාම ලොකු කලබැගෑනියක් ඇති වුණා චන්න ඔය ගැන ලිපියකුත් ලිව්වා විදුසර පත්‍රයේ මම ඒච්චි ඕක ලියන්න ඕනේ නැහැ මේ වෙලාවේ ඕක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙයි කියලා නමුත් කොහොමරි චන්නේ ලිපිය ලිව්වා ලිව්වට පස්සේ මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වුණා ඒක දවස්වල ජනාධිපතිලා හිටිය මහින්ද රාජපක්ෂ ඔහුමට එන්න කිව්වා මාත් ඉතින් ගියා ජනාධිපතිනේ ගියාට පස්සේ මට ඉඳන් කියනවා මේ ආසනෙක් තියනවා කියලා ඔයගොල්ලෝ කියන නිසා දැන් මේ පොහොරවලයි අර මේ ආසනෙක් තියෙන නිසා දැන් මේ ඉරාකෙන් අපේ තේගනිල්ල නැවතුවාද මොකද තේවල ආසනෙක් තියනවා කියලා මම දැනගත්ත මේක මේ 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 ඇත්ත නන් නෙවෙයි කියන එක ඉරාකයෝක කිව්වයි කියලා මේ මේ තේ ගන්න නැතු ඉන්නේ අදත් තේ ගන්නවා ඉරාකේ හරි ඒක නිසා අපි කරුණාකරලා ඉල්ලන ඔය ආචාර්ය මහාචාර්ය වරියන්ගෙන් වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්නත් එපා වීදුරු ගෙවල්වල හෙළුවෙන් ඉන්නත් එපායි කියලා එතකොට මේකළු දැනගෙන හරි නොදැනගෙන හරි වක්‍රව හරි ඍජුව හරි සිංහල බෞද්ධ සංස්කෘතියේ සම්දිස්ථානයේ ප්‍රධාන තැනකට ගහන්නේ තේරුණාද ඒක ඒගොල්ල උමනාවෙන් කරනවා වෙන්නත් පුළුවන් කාගේ හරි උමනාවකට කරනවා වෙන්නත් පුළුවන් අයිබෝන් වර්තමාන ජනාධිපතිතුමා මෑතකදී ගත්ත ඉතාම වැදගත් මම හිතන්නේ මේ රටේ ආර්ථිකයත් මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයත් ගැන හිතලා ගත්ත ඉතාම වැදගත් තීරණයක් තමයි රසායනික පොහොර සහ කෘෂි රසායනික ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවත්තලා කාබනික ගොවිතැන කියලා තමයි හැඳින්වුවේ ඒ විදිහට මේ තීරණයත් එක්කම මම දන්නවා මේ රටේ ඉන්න විශේෂයෙන්ම කෘෂි විද්‍යාපීඨවල ඉන්න විද්‍යාඥයෝ ඒ ආචාර්ය මහාචාර්යවරු බොහෝ දෙනෙක් කලබල වුණා මට මතකයි ඒ පවරක 100 ගාණක් අස්සන් ඇතුව පොත්පත් නිවේදන නිකුත් කළා මේකට විරුද්ධව මේ වෙනකොට විවිධ මාධ්‍ය හරහා මේ මහාචාර්ය ආචාර්ය මහාචාර්යවරුන් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පවතිනවා මේ රසායනික පොහොර නැවැත්වීම සහ කෘෂි රසායනික නැවැත්වීමට විරුද්ධව. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාම වැදගත් කාර්යභාරයක් මහාචාර්ය නලින් සිල්වා මහත්මයා කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති වශයෙන් ඉන්න දවස්වල කාලේ මෙතුමාගේ මූලිකත්වයෙන් ඇත්තටම මෙතුමා මැදිහත් වෙලා මේ රජරට වහබඩ රෝගය සම්බන්ධ පර්යේෂණයක් ආරම්භ වුණා. ඉතින් අද මොකද දැන් මෙතුමාලගේ පරීක්ෂණ වලට නෑ වැඩියෙන්ම ගහන්නේ නම් නොකිව්වට ඒ මාධ්‍යවල එන ප්‍රහාර බොහෝ වැඩි ඉන්නේ එල්ල වෙන්නේ මේ කැලණි විශ්වවිද්‍යාලයේ කරපු ඒ ආසනික් මෙන්න මේ වග්බඩ රෝගයට බලපානවායි කියලා පෙන්නපු පරීක්ෂණ වලට විරුද්ධව. ඉතින් මම මහාචාර්යතුමාගෙන් අහන්න කැමති මේකේ ආරම්භය. මම ඉස්සෙල්ලාම කියනවා මම දැන් මහාචාර්ය නෙමෙයි. ඒක වැරදි විහාරයක් නවත් කමන්නේ. ඔය ආචාර්ය මහාචාර්යවරු කියන අය කිසිවකුවත් අපේ පර්යේෂණ වලට පහර දෙන්නේ නැහැ. මොකද අපි කරපු පර්යේෂණ පත්‍රිකා මම දන්නා ඒගොල්ලන් කියවලා තියනවා කිව්වොත්. කියවලා තියනවා නම් එහෙම පහර දෙන්න කිසිම හේතුවක් නැහැ. ඒගොල්ලන් පහර දෙන්නේ ඒකට නෙමෙයි. ඒගොල්ලන් පහර දෙන්නේ මේ නාදදෙයියන්ගේ කතාවට. නාදදෙයියෝ තමයි මේ ඔක්කොම පර්යේෂණ කෙරුවේ කියලා වගේ තමයි ඒගොල්ලෝ හිතන්නේ. එහෙම නැත්නම් මේ නාදදෙයියෝ තමයි මේ ඔක්කොම කිව්වේ අපිට. කියන පදනම ඉදගෙන තමයි අපිට පහර දෙන්නේ. ඒතකොට මේ පහර දෙන්නේ අපේ සංස්කෘතියේ තියෙන වැදගත් කතාවකට අපි මෙතනද කරන්නේ පළමුවෙන්ම පටහිර විද්‍යාවේ අච්චුවේ යම් යම් පර්යේෂණ කරන එක ඇත්ත. ඒ කියන්නේ අපි රසායනාගාරයට ගිහිල්ලා එක එක පර්යේෂණ කරලා බලනවා මේවා තියනද මේවා තියනද මේවා තියනද ඔය තමයි කතාව. ඒ ඇරුණාම අනිත් සියලු දේ අපි කරන්නේ අපේ සංස්කෘතික පදනමක ඉඳගෙන. මේක මේ ආචාර්ය මහාචාර්යවරු කියන අයට තේරෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මොකද ඒගොල්ලන් මේ දැනුම පිළිබඳ කතාව කිසිම දෙයක් හදාරලා තියන අය නෙමෙයි. ඒගොල්ලන්ට ඒ ගැන කිසිම වැටහීමකුත් නැහැ. ඒගොල්ලන් දන්නේ නැහැ මේ දැනුම් එක එක විදිහේ මිනිස්සු එක එක විදිහට හිතනවා කියන එකවත් දන්නේ නැහැ. මේ ලංකාවේ මිනිස්සු හිතන විදිහ නෙමෙයි යුරෝපයේ මිනිස්සු හිතන්නේ. දැන් ඒකට හොඳම උදාහරණය තමයි ලංකාවෙන් මෙතෙක් එකම විද්‍යාඥයෙක්වත් බිහි වෙලා නැති එක. ආර්ය විද්‍යාඥයා මෙයා විද්‍යාඥයා කියලා කිව්වට මොකද ලංකාවේ අද වෙනතුරුත් මන් දන්න තරමට එකම විද්‍යාඥයෙක්වත් බිහි වෙලා නැහැ. ඒකට හේතුව තමයි ලංකාවේ අපි හිතන විද්‍ය සම්පූර්ණයෙන්ම
බටහිර විද්‍යාවේ විද්‍යාඥයන්නේ කියලා කියන අය හිතන විදියට වඩා වෙනස් වීම. අපිට කරන්න පුළුවන් මේ නිකන් ඒ පරීක්ෂණාගාරයට ගිහිල්ලා පොඩි නියදියක් අරගෙන ওই නියදිය මොනවද තියෙන්නේ කියලා හොයලා බලන එක අන්න ඒ වගේ දේවල් විතරයි. එහෙම නැත්නම් තවත් මොකක් හරි දෙයක් අඳුනා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. නැතුව නෙමෙයි මේ පරීක්ෂණාගාරයේ කරන්නා වූ තාක්ෂණික දේවල්, ශිල්පීය දේවල්, ශාස්ත්‍රීය වශයෙන්, සංකල්පීය වශයෙන්, ප්‍රවාදාත්මක වශයෙන් අපිට කිසිම දෙයක් කරන්න බෑ. තාම මම කියන්නේ ඉදිරියේදී කරන්න බැරි වෙන එකක් නෙමෙයි. නමුත් මෙතෙක් සංකල්පීය වශයෙන්වත් ප්‍රවාදාත්මක වශයෙන්වත් එහෙම කිසිම දෙයක් අපේ රටේ ඔය ඉන්න විද්‍යාඥයෝ කියලා කියන අය ඉදිරිපත් කළා නෑ. ඕන් විද්‍යාඥයන් වෙන්නේ විද්‍යාඥයන් නොවන තවත් අයට පමණයි. මේක හරියට විද්‍යාවෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තා කියලා කිසිම මිනිහෙක් විද්‍යාඥයෙක් වෙන්නේ නැහැ. කිසිම මිනිහෙක් පිරිමියෙක් හරි ගෑණියෙක් හරි විද්‍යාඥයෙක් හරි විද්‍යාඥවරියක් හරි වෙන්නේ නැහැ. ආචාර්ය උපාධිය කියන්නේ නිකම් මේ බටහිර විද්‍යාවේ පරිධියේ තියෙනා වූ පොඩි ප්‍රශ්නයක් අරගෙන පර්යේෂණ කිරීම සඳහා පුරුදු වුණාට පස්සේ ලැබෙන උපාධියක්. කියවෙන්නේ අපි පුරුදු වෙලා තියෙනවා පර්යේෂණ කරන්න. නමුත් පරිධියේ මේ මැදට ඇවිල්ලා මොකද්ද කරන්නේ? දැනුමේ මැදක් තියෙනනේ මැදියේ. මැදිය ඇවිල්ලා කිසිම දෙයක් කරන්න ඔය කිසිම කෙනෙකුට බෑ. මම ඒක පැහැදිලිව කියනවා. ඉතින් මේ කතාව අපි තවදුරටත් ඉස්සරහට ගෙනිච්චොත් එහෙම අපිත් කරේ ඔය බටහිර විද්‍යාවේ අර අච්චුව. අච්චුව කියලා කියන්නේ රසායනගාරයට ගෙනල්ලා යම් යම් දේවල් කරන එක. අපිට අදහසක් ආවා. අදහසක් ආවේ නාථ දෙවියන්ගෙන්. අපි මේ කතාවේ මුලටම යමුකෝ. දැන් මේ 1994 විතර කාලයේ තමයි ඔය රජරට ප්‍රදේශයෙන් වකුගඩු රෝගය ගැන වාර්තා වුණේ. සමහරට ඊට ඉස්සෙල්ලා තියෙන්නත් මන් දන්නේ. 94 තමයි වර. 94 තමයි වාර්තා වුණේ. ඔන්න 94 තමයි වාර්තා වුණේ. හරි මම කියන්නේ සමහරට ඊට අවුරුද්දකට දෙකකට ඉස්සර තියෙන්න ඇති. නමුත් වලගම්බා කාලේ තිබුණ නැහැ වෙලෙදි. හරි එහෙම නැත්නම් මේ වෙලෙදිට අවුරුදු 2600ක් වයස නැහැ. මේ ඉතාම ඇතක 1994 වැඩිමනොත් එහෙම අපි හිතමු 1990 වගේ කාලයක තමයි වෙලෙදි හැදෙන්න පටන් ගත්තේ. නමුත් ඔයක සාමාන්‍ය වකුගඩු රෝගයක් නෙමෙයි. සාමාන්‍ය වකුගඩු රෝගයක් නෙමෙයි. නමුත් ඒක වෙනම වකුගඩු රෝගයක්. වකුගඩු තමයි ඒකෙන් විනාශ වෙලා යන්නේ අවසානයේදී ගත්තොත් එහෙම. දැන් මේ වකුගඩු රෝගේ මෙහෙම තියෙනවා මිනිස්සු ඊට පස්සේ මිනිස්සු බැරෙනවා. ඕමම තිබිලා මේක ටිකක් බරපතල තත්ත්වයකට ආවා 2008-09-10 විතර කාලේ. ඔය දැන් රාජ්‍ය ඇමති වෙලා ඉන්න චන්ද ජයසුමන මහත්මයා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වේදේ සම්බන්ධයෙන් කතිකාචාර්යවරයෙකු හැටියට පත්වීමක් ලැබිලා ගියා. ඒ ගියාට පස්සේ තමයි මේ මහත්මයා දැනගත්තේ මේ වග්වඩ රෝගය ගැන දැනගන්න ලැබුණා කියලා මම හිතනවා. ඊට පස්සේ එයා ඇවිල්ලා මට කිව්වා මෙන්න මේම වග්වඩ රෝගයක් තියෙනවා. මේකේ මිනිස්සු හරියට මැරෙනවා. මොකද්ද කරන්න පුළුවන් කියලා. දැන් ඔය වෙන විට අපි මම හිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිතංශයේ සේවය කරමින් හිටියේ. ඒ අතර මම විද්‍යාපීඨයේ විද්‍යාපීඨාධිපති උපවටක් පත් වෙලා හිටියා. මං විද්‍යාඥයෙක් නොවුනත් විද්‍යාපීඨයේ පීඨාධිපති වෙන්න පුළුවන් කමක් තිබුණා. මොකද විද්‍යාපීඨවල කිසිම විද්‍යාපීඨයක ලංකාවේ කැලණිය විතරක් නෙවෙයි ජයවර්ධනපුරද පෙරාදෙණියද කොළඹද කොහෙවත් විද්‍යාඥයෝ නැහැ. විද්‍යාඥයෝ නැති තැන විද්‍යාඥයෙක් නොවන කෙනෙක්ම තමයි විද්‍යාපීඨාධිපති වෙන්නේ. ඒකයි දෙකක් නැහැ. මම මේ කාලේ දැනගෙන හිටියා ප්‍රියන්තා සේනනායක කියලා මහත්මයෙක් කියලා. ප්‍රියන්තා සේනනායක කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිතාංශයේ දැනටත් සේවය කරන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු හැටියට සේවය කරන කිට්සිරි සේනනායක මහත්මයාගේ භාර්යාව. කිට්සිරිගේ හරහා මම දැනගෙන හිටියා ප්‍රියන්තා සේනනායක මහත්මියට යම්කිසි ආකාරයකට නාථදේව මණ්ඩලයත් එක්ක සංනිවේදනය කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා. එතුමියගෙන් යම් යම් මගෙත් ආබාධ වලට මම ඒ වෙන විටත් ප්‍රතිකාර ලබාගෙන තිබුණා. ඒ අර දේව මණ්ඩලයෙන් ලැබෙන උපදෙස් අනුව මේ ප්‍රතිකාර වලින් මම සුව වෙලා තිබුණා. ඊට වඩා මොකද්ද? ඊට වඩා සාහිතිකයක් අවශ්‍ය නැහැනේ. මට මං එතුමිය හරහා ඒ නාථ දේව මණ්ඩලයෙන් ලබාගත් උපදෙස් අනුව ඒ ප්‍රතිකාර කළා මං සනීප වෙලා හිටියානම් ඒක ඊට වඩා දෙයක් නැහැ. ඉතින් මම චන්න ජයසුමනව යොමු කෙරුවා ප්‍රියන්තා සේනනායක මහත්මිය ගාවට. මේක ගිහිල්ලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න එතකොට එතුමිය මොනවා හරි කියාවි කියලා. ගිහිල්ලා බැලුවාම එතුමිය ප්‍රියන්තා සේනනායක අද එතුමිය නෑ. අවසනාවකට එතුමිය දැන් උද්දකට විතර කලින් අභව ප්‍රාප්ත වුණා. එතුමිය ඒ වෙලාවේ චන්නට කියපු දේ තමයි මේකට ප්‍රධාන හේතු ආසනික් කියලා.
ආසනික් කියන එක තමයි කිව්වේ. ඒ කියන්නේ එකම හේතුව නෙමෙයි. මම මේක තේරුම් ගන්න ඕනේ. එකම හේතුව හැටි ආසනික් කිව්වේ නෑ. නමුත් ප්‍රධාන හේතුව ආසනික්. ඒ වෙනකොට දැන් චන්නජයසුමංගලට දැන් කිව්වේ මට මතකයි මේ ඒ ලංකාවේ හිටපු බබ්බඩු රෝග විශේෂඥයෝ කිව්වේ මේගොල්ලෝ දන්න බබ්බඩු රෝගයකට මේක වැටෙන්නේ නැහැ. ඉන්සම් මේක මේ හේතුවම දන්නා. අන්නෝන් ඉටියොලොජි කියලා තමයි ඒකට කිව්වේ. බබ්බඩු රෝගයක් කියලා මේක නේ. ඒ රජරටේ ඒ දවස්වල රජරට විතරයි තිබුණේ. දාද ලංකාවෙන් ගොඩක් අතල තියෙන. ඒ රෝගේ ඒගොල්ලෝ ඇඳුන්නේ බටේර වෛද්‍ය විද්‍යාවේ ණය එහෙම නැත්නම් බටේර වේද මාතෘ කියලා කියන්නේ. බටේර වේද මාතෘ ඇඳුන්නේ හේතුවක් නොදන්නා නිදන්ගත වග්ගඩ රෝගය කියලා. ක්‍රොනික් හීඩින්නේ කිඩ්නි ඩිසීස්. KDU CKDU CKDU කියලා තමයි ඒගොල්ලෝ මේක ඇඳුන්නේ. එතකොට ඒ කියන්නේ හේතුව දැනගෙන හිටියේ නැහැ. අදත් දන්නේ නැහැ ඒගොල්ලෝ හේතුව මොකද්ද කියලා. අදත් ඒ වෙලාවේ ඇහුවත් එහෙම කවුරක්වත් ඒ කියන මහාචාර්යවරු ආචාර්යවරු කියලා කියන අය එහෙම දන්නේ නැහැ. ඉතින් චන්නට මේ කතාව කිව්වට පස්සේ චන්න මට විලක මෙහෙම දෙයක් තමයි මට කිව්වේ. ඒගොල්ලෝ අපි කිව්ව මම කිව්ව හොඳයි අපි එනම් මේක මේ බටේර විද්‍යාවේ අච්චු අණුව අර පරිධීකරණ පරිශ්‍රණයක් හැටියට පරිධීනේ මම කරන්නේ බද නෙමෙයි පරිධීකරණ පරිශ්‍රණයක් හැටියට අපි මේක බලමු. එතකොට ඒ සඳහා නිකම් බලන්න බෑනේ. පරිශ්‍රණය සඳහා යම්කිසි වෙන් කිරීමක් කෙරෙන්න ඕනේ. මේ චන්නජයසුමන චල්නිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා ලියාපදිංචි වුණා. ඔහුගේ උපදේශිකාව හැටියට රසායන විද්‍යාංශයේ මහාචාර්යවරියක් වූ ප්‍රියානි පරණගම් මහත්මිය පත් කෙරුණා. ඒක නිල වශයෙන් කෙරුණ දෙයක්. පීඨ මණ්ඩලයේ තියෙන කමිටුව හරහා ගිහිල්ලා ඊට පස්සේ සනාතන මණ්ඩලෙන් අනුමත වෙච්ච එකක්. ඊළඟට දැන් අපිට මේකට වැඩ කිරීම සඳහා පොඩි කණ්ඩායමක් හැදුණා. මේ කණ්ඩායමේ ප්‍රධාන කාර්යභාරයක් කෙරුවා කැලණිය විශ්වවිද්‍යාලයේම උද්භිද විද්‍යා අධ්‍යයනංශයේ මහාචාර්ය මාලා අමරසිංහ මහත්මිය. මේ මාචාර්ය මාලා අමරසිංහත් මාචාර්ය ප්‍රියානි පරණගමත් තමයි මේකේ ප්‍රධානම දායකත්වය දුන්නේ චන්නජයසුමනට. දැන් ඒ අනුව ඒ බලන් අනුරාධපුරේ ගියා. ඒ දෙන්නා විතර ඒ තුන් දෙනා විතර නේ තවත් කීප දෙනෙක් ගියා. තවත් මේ කණ්ඩායම ඒ කණ්ඩායම උග දෙනකේ සම්බන්ධවිතලා තිබුණා. බටේර වෛද්‍යවරුත් හිටියනේ දැන්. බටේර වෛද්‍යවරුත් හිටියා. ගෝහාරික වෛද්‍යවරු හිටියා. ගෝහාරික වෛද්‍ය දානායක හිටියා. එතකොට මහමිතව කියලා මේ ඒ චන්නලගේ වයසේ කෙනෙක්. ඒ වගේම තවත් කීප දෙනෙක් හිටියා. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිවර්ධනත් මේකට යම් ප්‍රමාණයකට අවුල් වුණා. මේ වගේ ලොකු පිරිසක් හිටියා ඇත්තටම. මේ මට හරියට මතක නැහැ ඔක්කොම. නමුත් ඔක්කොම ගත්තොත් එහෙම 10 දෙනෙකුට වඩා හිටියා. දැන් මේ අය අනුරාධපුරයට ගිහිල්ලා අනුරාධපුරයට සහ පදවිශ්‍රීපුර කියන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කෙන් එහා පැත්තේ එහෙට ගිහිල්ලා පර්යේෂණ කියන්නේ මේ සාමාන්‍ය වටේ රාජ්‍ය කරන පර්යේෂණ. ඒගොල්ලන් පස් ගත්තා, සාක හොයාගත්තා, ජලය හොයාගත්තා, කියන්නේ නියදි අරගෙන ආවා. ඒ වගේම ඒගොල්ලන් රෝගීන් සහ රෝගී නොවන අය මේ නියදි වලට බෙදලා සාමාන්‍ය බටේර ක්‍රමයකනේ නියදි බෙදලා ඒ රෝගීන්ගේ සහ නිරෝගීන්ගේ කෙස්, නිය, මුත්‍රා ඒ වගේ නියදිත් ගෙනාව. මේවා ගැනල්ලා කලණේ විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේ චන්න ජයසුමනගේ ආචාර්ය උපාධිය කොටසක් හැටියට මේ පර්යේෂණ කිරීගෙන ගියා. දැන් ඒ අතර අපි තවත් දෙයක් කෙරුවා. මොකද්ද? මේ පොහොර වර්ග, ඒ ගොවියන් යොදා ගන්න පොහොර වර්ග, ෆොස්ෆේට් පොහොර විශේෂයෙන්. මේව අරගෙන ඇවිල්ලා අපි බැලුවා මේවේ මොනවද තියෙන්නේ කියලා, සංගතක මොනවද තියෙන්නේ. ඒ වගේම වලනාශක, කෘමිනාශක, උභයදත් තියෙන පරිභෝජනාශක. මේවේ තියෙන්නේ මොනවද කියලා මේ පර්යේෂණ කෙරුවා. දැන් මේ පර්යේෂණ වල ප්‍රතිඵල හැටියට අපි උඟක් දේවල් දැනගත්තා. මම ඒක පර්යේෂණයකටත් සහභාගී වුණා. ඒක මම කියන්න ඕනේ. මම පැත්තක ඉඳලා මේ වැඩේ බලාගෙන හිටිය එක විතරයි කෙරුවේ. මට රසායනාගාරයට ගිහිල්ලා පර්යේෂණයක් කරන්න තරම් එහෙම දක්ෂකමක්, නිපුණතාවක්, හැකියාවක් මොනවාක්වත් නැහැ. ඒක මම පිළිගන්නවා. අනිත් ඒවා රසායන විද්‍යාව කියන විෂය එච්චර ප්‍රිය විෂයක් වුණෙත් නැහැ පාසල් සමයේදීවත්. නමුත් මේ වැඩේ මට උනන්දුවක් තිබුණා. මේ වැඩේ උනන්දුව මේකයි. මේක එකක් නාථ දෙවියන්ගෙන් ලැබුණු අදහසක් උඩ කරපු එකක්. දෙක, මේ පර්යේෂණය කෙරුණේ බටහිර විද්‍යාවේ පර්යේෂණ කරන විදිහටම නෙමෙයි. ඒ අච්චුවේ තමයි කරන්නේ. ඒ කියන්නේ අපි රසායනාගාරයට ගිහිල්ලා මේකේ අරක තියනවද, මේක තියනවද, අනිත් එක තියනවද කියලා හොයලා බලනවා. නමුත් හොයලා බලුවට අර එක බටහිර විද්‍යාවේ
විධික්‍රමයක් තියෙනවා විධික්‍රමයක් නැත් විධික්‍රමයක් කියලා ගන්න නැහැ නමුත් ඒගොල්ලන් කරන රටාවක් තියෙනවා සුසුමා දර්ශන කියන රටාවක් රටාව වෙන දරයෙන් ගෙනල්ලා ගහලා මේක ගෙනල්ලා ගහලා ඒ රටාවේ නෙවෙයි අපි කෙරුවේ ඒ අච්චුව තමයි අච්චුව කියලා කියන එකෙන් මම අදහස් කරන්නේ අපිට අලුතෙන් මේ රසායනික ද්‍රව්‍ය නැහැනේ මේ රසායනික ද්‍රව්‍ය දාලා බලන මේකේ මොනවද තියෙන්නේ කියලා ඒ විදිහට විශ්ලේෂණය කරනවා විශ්ලේෂණය වල ඒක මේ සාමාන්‍යයෙන් මේ ඒ දර්ශන නම් අපි ඉස්කෝලේ යන කාලේ නම් මේ උසස් පෙළ කියන දැන් උසස් පෙළ කියන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණේ ප්‍රායෝගික පරීක්ෂණ තිබුණා. ඉතින් ඒවැත් අපිට දෙනා මිශ්‍රණයක් දීලා මේ මිශ්‍රණය මොනවද තියෙන කියලා හොයලා බලන්න කියලා. ඉතින් ඕක මහා ලොකු දෙයක් නෙවෙයි. මට ඒක කරන්න බෑ. ඒක වෙනම දෙයක්. ලොකුම දෙයක් නෙවෙයි ඕක. ඉතින් ඒකෙම පොඩි මේ ඒ අවස්ථාව තමයි මේවා. මේ ලොකු දේවල් නෙවෙයි. නමුත් ඉතින් මට කරන්න බැරි කියන එකෙන් කියන්නේ නැහැ මේක ලොකු දෙයක් කියලා මට කරන්න බැරි මගේ මේ ප්‍රායෝගික හැකියාව නැතිකම නිසා ඒක වෙනම කතාවක්. දැන් මෙතනින් එහාට කියන්න ඕන දේ කියන්න ඉස්සෙල්ලා මම කියන්න ඕන බටහිර විද්‍යාවේ මේ වැඩ කරන විදිය විධික්‍රමයක් නැහැ ඒක කිසිම විධික්‍රමයක් නැහැ අපි අනිත් මේ සාකච්ඡා මාලාවේදී අපි මේක වැඩිදුරටත් සාකච්ඡා කරනවා. නමුත් ඉතා කෙටියෙන් දැන් කියන්න ඕන බටහිර විද්‍යාවේ කෙරෙන්නේ මූලික වශයෙන්ම යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීම සඳහා යම් අදහසක් ඉදිරිපත් කරනවා. අදහසක් ඉදිරිපත් කළා ඒ අදහස වැඩ කරනවද නැද්ද ඒ අදහස උඩ තමයි කටයුතු කරන්නේ ඊට පස්සේ. දැන් ඒ අදහස ඉදිරිපත් කරන එක ඉතින් ඒ ප්‍රශ්නය අනුව තමයි. ඒ ප්‍රශ්නය අනුව අදහස ඉදිරිපත් කරන එක 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 විදිහට කරන්න පුළුවන්. දැන් පොඩි උදාහරණයක් කියන්නම්. ඔය ඉන්න මහාචාර්යවරු කියන අය මං හිතන ඔක්කොම රසායන විද්‍යාව යම් ප්‍රමාණයකට තියෙන ගැත්‍ය අය. මට වඩා රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඔය කතා කරන අය කෘෂි විද්‍යාඥයෝ. එහෙම නැත්නම් ස්වාභාවික විද්‍යාපීඨවල ඉන්න රසායන විද්‍යාංශවල හරි එහෙම නැත්නම් ඔය මේ පරිසරය වනය ඒවා ගැන කතා කරන අය. ඒගොල්ලන්ට රසායන විද්‍යාව ගැන මට වඩා වැඩුවත් ධර්මයක් තියෙනවා. ඒකම පිළිගන්නවා. නමුත් ඔය රසායන විද්‍යාඥයෝ අමතක කරන ප්‍රධාන කාරණයක් තියෙනවා. මොකද්ද? ඔය කාබනික රසායන විද්‍යාවෙම මුලින්ම ඉගෙන ගන්න දෙයක් තමයි කාබනික රසායන විද්‍යාවේ ප්‍රධානම කාරණයක් තමයි අර බෙන්සීන් අණුව කියන එක. ඕකේ මේ බෙන්සීන් අණුව පිළිබඳ අදහස. දැන් මේකලා බෙන්සීන් අණුව ගෙනගෙන ගන්නවා. උසස්පෙල් පන්තියට ගෙන ගන්නවා. උසස්පෙල් පන්තිය අපිත් ඉගෙන ගත්තා. නමුත් උසස්පෙල් පන්තියේ අපි ඉගෙන ගන්නකොට අපිට කවුරක්වත් කියලා දුන්නේ නැහැ මේ බෙන්සීන් අදහස ආවේ කොහොමද කියලා. පස්සේ තමයි අපි දැනගත්තේ මේ අදහස කෙකියුලේට ලැබුණේ. කෙකියුලේ කියලා මිනිස්සේ කිටේම නැත විද්‍යාඥයෙක්. අන්න ඒකનો නියම විද්‍යාඥයෝ. මේ අපේ ඉන්න අය වගේ නෙමෙයි. කෙකියුලේ විද්‍යාඥෙක් ඇටියට ඔහුට මේ ප්‍රශ්නයක් තිබුණා. මේ බෙන්සීන් අණුව මොකද සාමාන්‍යයෙන් මේ රසායන විද්‍යාවේ අකාබනික අණු නිකන් වැලට යනවා වගේ. දාම. දාමයක්. මේකක් තියෙන මේකට එකක් මෙහෙම මෙහෙම එහෙම අර පරමාණුය මේ පරමාණුය ඔය ගැටගෙන යන එක තියෙන්නේ. ඒක නිකන් එක වැලක අතුත් එක්ක වගේ යන්නේ. يعني අකාබනික දේවල් තියෙනවනේ. ඔව්. අකාබනික දේ අපිදම මේ H2O කියලා. H2O කියලා කියන්නේ මේ H2යි O එකයි. එතකොට ඒක ලියන්න පුළුවන් O මැද හරි කොහේ හරි ඊට පස්සේ ඉරක් ගහන H එකක් ගන්න තව ඉරක් ගහන H එකක් ගන්න. ඒ විදිහටනේ ඔබ තව තව එකව වෙනවා නම් තව තව දේවල්. දැන් කෙටිවේද ප්‍රශ්නයක් උනේ මේ මෙහෙම දිගට යන එකේ මේ බෙන්සීන් අණුව හදන්න බෑ. ඉස්සර කරන්න බෑ. ඕකෙ ඉතින් එයා කල්පනා කළා සාමාන්‍ය මිනිහෙක් වුණාම ඒ වගේ විද්‍යාඥයෙක් වුණාම උදේ ඉඳලා හවස වෙනකොට හවස ඉඳලා උදායි රෑ වෙනකොට රෑ ඉඳලා උදේ වෙනකොට තුවා තමයි කල්පනා කරන්නේ ප්‍රශ්නයක් ගැන කල්පනා කරන එක තමයි මිනිස්සු කරන්නේ. ඒකට උත්තරයක් එනවා. උත්තරයක් ඉන්නත් පුළුවන් උත්තරයක් නොඉන්නත් පුළුවන්. ඉතින් මෙයා දවසක් හීනෙන් දැක්කා සර්පේ නයිකියෝක සර්පේ මෙන්න වලිගේ කපාගෙන ගන්න. අන්නේ එතකොට දැන් ඒක රවුමක්. ඒ රවුම පිළිබඳ අදහසත් එක්ක තමයි මෙයා බෙන්සීන් අණුව ඒ ගැන අදහස ඉදිරිපත් කරන්නේ. අර මෙහෙම දිගට යන්නේ නැතුව මෙහෙම නවන්න ඕන චක්‍රයක් වගේ මේක රවුමේ ඇවිල්ලා මෙහෙම එක්කවල් දැන් බෙන්සීන් අණු මෙහෙම නැතිනේ මෙහෙම කාබන් 6 H ඒකට මේ කාබන් පරමාණු සහ H ඉතින් දැන් ඒක එයාට අරගෙන කොහෙන්ද
ඒක යාට ආවේ හීනෙන්. දැන් මේ හීනෙන් ආවයි කියලා කවුරක්වත් ඒක ප්‍රතික්ෂේප කරනවත් මේ අදහස. සම්සි හීනෙන් දොඩවනවායි කියලා කවුරක්වත් කියනවද නෑනේ. හීනෙන් දොඩවනවා. හීනෙන් දොඩවනවාට වඩා අදහස කොහෙන්ද ආවේ කියන එක වැදගත් නෙමෙයි. අදහසක් ආවා ඊට පස්සේ අදහස හරියනවද වැඩ කරනවද කියලා බලන එක තමයි ඊළඟ ප්‍රශ්නය. දැන් ඕක මම මේ කිව්වේ පතේර විද්‍යාවේ අදහස් එනේ ඉන්නේ කොහොමද කියන එක පිළිබඳව කවුරක්වත් ප්‍රශ්න කරන්නේ නැහැ. කවුරක්වත් ප්‍රශ්න කරන්නේ නැහැ. නිව්ටන්ට අදහස් ආවේ කොහොමද? එහෙම නැත්නම් අයින්ස්ටයින්ට අදහස් ආවේ කොහොමද? අයින්ස්ටයින්ට අර ඒ මහා ප්‍රසිද්ධ සාපේක්ෂතාවාදී පිළිබඳ අදහස් ආවේ ඒ කාලේ මේ බර්ලින් නුවර තිබුණු ට්‍රෑම් එක යනකොට. ලංකාවේ තිබුණ ඉස්සර නම් දැන් නැහැ. ට්‍රෑම් කාර්යය යනකොට අර උල්ලෝසුව දිහා බලාගෙන උල්ලෝසු කණුවෙන් දිහා බලාගෙන ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට ආපු අදහසක් ආලෝකයේ වේගය පිළිබඳව. ඉතින් දැන් ওই අදහස යාට ආවේ කොහොමද කියලා කවුරක්වත් දන්නවද? දැන් ලංකාවේ ওই ඉන්න විද්‍යාඥයෝ කියලා කියන මිනිස්සුන්ට හරි විද්‍යාඥ වරියෝ කියලා කියන අයට කවරදාකවත් අදහසක් එන්නේ නැහැ. ඒකයි වැඩි ඔය නිකන් මේ ගිහිල්ලා පරීක්ෂණාගාරයට ගිහිල්ලා අර පොඩ්ඩක් මේකෙන් එක්කව කරන මේකෙන් පොඩ්ඩක් එක්කව කරන ඌව ඒවට අදහස් ඕනේ නැහැ. අර පොතේ තියෙනවා කරන්නේ කොහොමද කියලා. පොතේ තියෙන මේ අධ්‍යාපන ක්‍රමයේ විසින් ඇතුළත් තියෙනවා. නෑ මේ අධ්‍යාපන ක්‍රමයේ නෙමෙයි පටිරත් ඒ සම්බන්ධයෙන් ওই ක්‍රමයේ තමයි තියෙන්නේ. මෙලට හිතන්න බැරි කම. අදහසෙන් හිතන්න පුළුවන් මිනිස්සුන්ටනේ. හිතන්න බැරි වුන්ට කොහොමද අදහසෙන්නේ? හරිද? මේ ලංකාවේ තියෙන ප්‍රශ්නය අපිට බටහිර විද්‍යාවට අවශ්‍ය කරන විදිහට හිතන්න බැරි කම. නිකන් පොඩි පොඩි ශිල්පීය වැඩ කරන්න පුළුවන්. ශිල්පීය වැඩ කරේවට හිතන්න බැරි කම මේ ප්‍රශ්නයත්. ඉතින් මේ හිතන්න බැරි මිනිස්සු දන්නවද අදහසෙන්නේ කොහොමද කියලා? ඉතින් කොහොම හරි අදහසක් ආවට පස්සේ ඔන්න අර ඔය පරිදි ඉන්නේ ආවට පුළුවන් ඕක අදහස හරියනවද නැද්ද කියලා වැඩ කරගෙන යන්න. අර මැද තමයි අදහස එන්නේ. ඉතින් මේ මැද අදහස ඒම සහ පරිදිය වැඩ කිරීම අතර මේ ලොකු පරතරයක් තියෙනවා. දැන් අපිට මේ අදහස ලැබුණේ නාදේවියන්ගේ. හරි නාදේව මණ්ඩලයෙන් කියලා කියමුකෝ. ඒ කියන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ නාදේව මණ්ඩලයෙන් ලැබුණු අදහස හරියනවද හරිද වැරදිද මොකද වෙන්නේ කියලා බලන එක තමයි අර අපි ඊට පස්සේ කරුවේ පරිදියේ. අර බටහිර විද්‍යා අච්චුවේ ඉඳගෙන පරීක්ෂණාගාරයට හරි එහෙම නැත්නම් ඒ අවශ්‍ය තැන් වලට ගිහිල්ලා ප්‍රදේශ වලට ගිහිල්ලා නියැදි අරගෙන ඇවිල්ලා ඒව අර පරීක්ෂණාගාරයේ දාලා ඒවට අර සුදුසු විදියට කරන්න ඕන විදියට අරක එක්කව කරනවා මේක එක්කව කරනවා අනිත් එක එක්කව කරනවා ඔය එක්කව කළා බලලා මේ මේ තියෙන සංඝටක මොනවද ඕක මං කියන්නේ ඒක මට බැරි වුණාට පුළුවන් අය ඉන්නවා. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි ලොකු දෙයක් අදහස ගන්න එක. හැබැයි අදහස ගන්න එකෙන් කියවෙන්නේ අදහස හරිද වැරදිද කියලා කියන එකක්. අදහස හරිද වැරදිද කියලා එන්න හරිද වැරදිද කියලා කියන හරි නෙමෙයි අදහස හරියනවද වැඩ කරනවද නැද්ද බලන එක තමයි ඔය අනිත් පරිදී ඉන්න මිනිස්සුන්ගේ වැඩේ. ඉතින් අපි පරිදියේ ඉන්න මිනිස්සු හැටියට මේ වැඩේ කරුවා. ඒක නිසා මේ කවුරක්වත් හිතන්න එපා මේ නාදියෝ තමයි මේ පරේෂණ කරුවේ කියලා. නාදියෝ කරපු පරේෂණයක් වත් නැහැ. නාදියෝ කිව්ව පළියෙත් නාදියෝ නෙවෙයි ඇත්තට නාදියෝ කියලා කිව්වට නාදේව මණ්ඩලයේ කවුරු හරි ප්‍රියන්ත සෙන්නායක සම්නිවේදනය කරේ නාදේව මණ්ඩලයේ කායකකාරය. ඉතින් ඒ සමහර දෙවිවරුන්ගේ නම් පවා කිව්වා ඒ සමහර. ඔව්. විපස්සක දෙවියන් ගැන කිව්වා. හරි මට දැන් නම් හරියට අනිත් අයගේ නම් මතක නැහැ. දැන් අවුරුදු 10කට 11කට ඉස්සර වෙච්ච දෙයක් නේ. විපස්සක දෙවියෝ කියන එක්කෙනා මට මතක හැටියට ලංකාවේ කලින් ඉපදිලා හිටිය කෙනෙක් විලච්චිය ප්‍රදේශේ. විලච්චියේ නොරාදවරෙන් ටිකක් එහා මේ විලච්චිය ප්‍රදේශයේ ඉපදිලා හිටපු එක්කෙනෙක් මේ ඒ කාලෙත් වේද මහත්තයෙක්. එයා කියපු විදියට මම යත් එක්ක කතා කරේ නැහැ. නමුත් එයා මේ ප්‍රියන්ත සේනායක මහත්මයාත් එක්ක කතා කරලාපු එකෙන් මට සම්නිවේදනය වුණ එකෙන් මම දැනගත්තේ මෙයා විලච්චියේ. විලච්චිය අපිට වැදගත්. මම මේකත් පස්සේ කියන්න. විලච්චියේ හිටපු වේද මහත්තයෙක් ඊට පස්සේ මැරිලා මී ගියට පස්සේ මේ ආදේ මණ්ඩලෙට එක්කව වෙලා. ඉතින් කොහොම හරි මම කියන්නේ ඒක නෙමෙයි. ඒ අදහස අපිට ලැබුණේ එහෙමයි. කෙකුලේට අදහස ලැබුණේ හීනේ. මේ විදිහට එක එක්කෙනාට අදහස් එක එක විදිහට ලැබෙනවා. අදහසක් හිටපු ගමන් ලැබෙන්න පුළුවන්. අදහස් ලැබෙන්නේ කොහොමද කියන එක කවුරක්වත් දන්නේ නැහැ. කොහොමද අදහස් කවදාකවත් ලැබිලා නැති වුන් දන්නේ. ඒ වෙලාව මේ ලොකුවට කය ගාලා මේ නාදෙයියගෙන් ගත්ත එකක් නාදෙයියගෙන් ගත්ත එක මේවා මිත්‍යාමත මේ මිත්‍යාමත නෙමෙයි. එක පැත්තකින් නාදෙයියෝ කියන්නේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉන්න දෙවි කෙනෙක්. නාදෙයියෝ මිත්‍යාවක් කියලා කියනවා නම් යම්කිසි පුද්ගලයෙක් ඔව් හෝ ඇය සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ එක්කෙනෙක්. එතකොට ඒ වගේම අපි සාමාන්‍ය විශ්වාසය තමයි නාදෙවියෝ තමයි මතු බුදුවන මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට මේගොල්ලෝ මේ කාටද ගහන්නේ මේ නාදෙවියන්ට ගැහිම මගින් ගහන්නේ
මේ ඔක්කොමත් එක එක්ක හැවෙලා සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්නේ මේ මෛත්‍රී බුදුහාමුදුරට ගහන්නේ මෛත්‍රී බෝසතාණන් මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මිත්‍යාවක් කියලා නෙමෙයි කියන්නේ වෙන මොකද්ද එතකොට මේකළු දනගෙන හරි නොදනගෙන හරි වක්‍රව හරි ඍජුව හරි සිංහල බෞද්ධ සංස්කෘතියේ සම්දිස්ථානයේ ප්‍රධාන තැනකට ගහන්නේ තේරුණාද ඒක ඒගොල්ල උමනාවෙන් කරනවා වෙන්නත් පුළුවන් කාගේ හරි උමනාවකට කරනවා වෙන්නත් පුළුවන් ඒ කොයි හැටි වෙතත් මම මේ නැවතත් අවධාරණය කරන්නේ මේ පරිශන අපි කරා පරිශන නොකර නෙමෙයි මේ කියන්නේ අන්න ඒක හොඳට තේරුම් ගන්න මේ සම්බන්ධයෙන් පත්‍රිකා ගණනාවක්ම ලියලා තියෙනවා චන්න ජයසුමනත් ප්‍රියානි පරණගමත් මාලාමන සිංහත් එතකොට සිසිර සිරිපත්නත් මේගොල්ලෝ මාචාර්යවරුනේ දැන් අනිත් පැත්තකට දාව මේ මාචාර්යවරුන්ට ලොකු තැනක් දෙනවානේ මේගොල්ලන් සහ තවත් අය ලියපු පත්‍රිකා ගණනාවක් තියෙනවා මේ පත්‍රිකාවල පිටපත් මංගව තියෙනවා කාට හරි ඕනනම් පත්‍රිකා බලන්න මට ඉදිරිපත් කරන්න පුළුවන් පත්‍රිකාවල පිටපත් දෙන්නත් පුළුවන් අවශ්‍ය නම් දැන් මේවෙන් අපි ලබාගත් තොරතුරු ඒක තමයි ඊළඟ දේ පළවෙනි කාරණේ ඔය පොහොරවල ෆොස්ෆේට් පොහොර හැම පොහොරකම නේ ෆොස්ෆේට් පොහොර PHP කියන එක සුපර් ෆොස්ෆේට් පොහොරවල ආසනික් තියනවා කියන්නේ ආසනික් තියනවා කියන එක අපි දැනගත්ත විතර නෙමෙයි මට හරියට මත නැහැ කොච්චර ප්‍රමාණයකට තියනවද කියන්නේ ඒක එච්චරම වැදගත්ුත් නැහැ ඒ වැදගත් නැහැ කියලා කියන්නේ ආසනික් ශරීරවලට යන්නේකේ ඒ අනේක අණුව තමයි ඒක තීරණය වෙන්නේ කොච්චර ප්‍රමාණයක් ගත්තොත්ද ලෙඩ වෙන්නේ කියන එක මම මේ දවස්වල විද්‍යාපීඨයේ පීඨාධිපති වෙලා හිටිය නිසා මට තිබෙන බලතල පාවිච්චි කළා මම ඔය පොහොර ආනයනය කරන සමාගම් වල ලියලා හරියා එන්න ඕගලන් ඉස්සරහා අපිට පෙන්වන්න පුළුවන් ඕගලන්ගේ මේ පොහොර වල මේ මේවා තියෙනවා කියලා බැරලෝ තියෙනවා බැරලෝ නෙමෙයි ආසනික හරි ඒ තියෙනවා කියලා පෙන්වන්න අපි මට මතකයි මහරජා සමාගම මට හොඳට මතකයි තවත් සමාගම් දෙකක් තුනක්ද ගිනුවාට පස්සේ අපි ඒගොල්ලන්ට පෙන්වුවා පෙන්නල ඒගොල්ලන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක ඒගොල්ලන් පිළිගත්තා මේ ආසනික් තියෙනවා කියලා ඒක පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ ඔය පරිශන මගින් අපි දැනගත්ත දේ තමයි ඔය පසේ ශාකවල ආසනික් තියෙනවා ඒ විතරක් නෙවෙයි අපි දැනගත්ත ඒ හාල් වල ආසනික් තියෙනවා කියලා දැන් හාල් වල ආසනික් තියෙනවා කිව්වහම ලොකු කලබැගෑනියක් ඇති වුණා. චන්න ඔය ගැන ලිපියකුත් ලිව්වා විදුසරපත්‍රයේ ලිපියක් ලියනකොට ඇතර මේ ලිපිය ලිව්වේ නාදේව මණ්ඩලයේ මේ උපදෙස් අනුව. මම ඒච්චි ඕක ලියන්න ඕනේ නැහැ මේ වෙලාවේ. ඕක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙයි කියලා. නමුත් කොහොමරි චන්නේ ලිපිය ලිව්වා. ලිව්වට පස්සේ මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒක දවස්වල ජනාධිපතිලා හිටිය මහින්ද රාජපක්ෂ ඔහොමට එන්න කිව්වා. එන්න කිව්වා මාත් ඉතින් ගියා. ජනාධිපතිනේ. ගියාට පස්සේ මට ඉඳන් කියනවා මේ ආසනෙක් තියනවා කියලා ඔයගලන් කියන නිසා දැන් මේ පොහොරවලයි අර මේ ආසනෙක් තියෙන නිසා දැන් මේ ඉරාකෙන් අපේ තේගනිල්ල නැවතුවාද මොකද තේවල ආසනෙක් තියනවා කියලා මම දැනගත්ත මේක මේ 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 ඇත්තනම් නෙවෙයි කියන එක ඉරාකයෝක කිව්වයි කියලා මේ තේගන්න නැතු ඉන්නේ අදත් තේගන්නවා ඉරාකේ කොහොම වුණත් ඒක කැයියා එහෙම කිව්වේ කියන එක ගැන මට හැඟීමක් නැහැ නමුත් ඒ කාලේ හිටිය තවත් ඇමතිවරයෙක් අපිට චෝදනා කර අපි මේ මිනිස්සු බත් කන එක වළක්වන්න ප්‍රීමා සමාගමේ සල්ලි අරගෙන කරන එකක් කියලා. මේක ගුවන්විදුලි හරහා ප්‍රචාරය කරා. ඔව්. දවස් කීපයක් ප්‍රචාරය කරා. ඔය ගුවන්විදුලියේ ඉන්න ඔය සඳහාම පාවිච්චි කරන මිනිහෙක්. ඔහු දැනුත් ඉන්නවා. මම දැන් සභාපති කියලා කොහොම හරි එයාව පාවිච්චි කරලා අපිට ගැස්සුවා. අපි මේ ප්‍රීමා සමාගමේ සල්ලි අරගෙන. හැබැයි ඉතින් ප්‍රීමා සමාගම එච්චර කොච්චර දුන්නද කියලා මට මතක නැහැ. මේ ඒ මොන බැංකුවේ දැන් මේ කියලාත් මට මතක නැහැ. නමුත් ඒගොල්ලන් හිතනවා අපිට මහා සල්ලියක් හම්බුනේ සත පහක් අපි ප්‍රීමා සමාගමත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. අපි ගනුදෙනුව තිබුණේ නාද්දේය සහ නාද්දේය මණ්ඩලයේ එක විතරයි. නමුත් මේ ආසනෙක් තිබුණා නිසා හාල් වල බත් කාපුවාම මිනිස්සුන්ට මුකුත් වෙන්නේ නැහැ. ඒකත් අපි ලිව්වා ඊට පස්සේ. අපි ලිව්වා මේ අපි මට මතකයි මම ලිපියක් ලිව්වා අපි බත් කමු කියලා. අපි බත් කමු කියලා ලිපියක් ලිව්වා ඔය මහින්ද රාජපක්ෂ හම්බුණාට පස්සේ ලිපියක් ලිව්වා අපි බත් කමු කියලා. ඒ ප්‍රශ්නේ එතනින් ඉවර වුණා. ඒ ප්‍රශ්නේ එතනින් ඉවර වුණා. නමුත් මේ නාදීයන්ගේ ප්‍රශ්නේ අද වෙනතුරුත් යනවා. ඒ ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ මාත්මයාගේ ඉවරයක් කෙරුවා. ඒක රාජපක්ෂලාගේ ප්‍රශ්නිකුත් වෙලා තිබුණනේ කාලය. ඒ ප්‍රශ්නේ අද නැහැ. නමුත් ඊනියා මහාචාර්ය කියන්නේ මහාචාර්යකම් ගන්න හැටිත් මම දන්නවනේ. මාත්මාචාර්ය කෙනෙක් කියලා හිටියනේ. ඔහුගේ මේ මේ මහ ලොකු දෙයක් කරලා නෙමෙයි මාචාර්ය වෙන්නේ ලකුණු ක්‍රමයක් තියෙනවා. මේ ලකුණු ක්‍රමය අනුව ලකුණු ටික එකව කරගත්තොත් මාචාර්ය වෙනවා. හරිද? මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් මේ මාචාර්යවරු අදටත් මේ ප්‍රශ්නේ ගෙනියනවා. නමුත් මම එකක් කියන්නම්. ආයිසරක් අවධාරණය කරනවා. මේක නාත දෙයියෝ කිව්ව එක ඇත්ත.
නමුත් නාදදියෝ කිව්ව පමණින් නාදදියෝ කියලා මම කිව්වට නාදදියෝ නෙමෙයි නාදදේව මණ්ඩලේ කිව්ව පමණින් මේක මන සමාන නාදදියෝ කියලා කියන්න පුළුවන් නමුත් ඒක විතරක් අරගෙන කිව්වේ නැහැ මේ ආසනික් තියනවා කියලා අපි පරිශන රාශියක් කරුවා එතකොට මේ පරිශන වලින් මම කිව්ව මේ මේ ශාකවල තියනවා කියලා හාල් වලත් එතන ඊට පස්සේ රෝගීන් නියදි අරගෙන මේ රෝගීන්ගේ නියවල කෙස්වල මුත්‍රාවල මේ ආසනික් තියෙන ප්‍රමාණය නිරෝගී අයගේ ආසනික් ප්‍රමාණයට වඩා වෙනස් කියන එකත් අපි පැහැදිලිව තේරුම් ගත්තා. ඊ අතර අපි තේරුම් ගත්ත තව දෙයක් තමයි ඔය පැත්තේ ජලය ලිංගමල ජලය පුණායට තමයි මේ රෝගය වැළඳෙන්නේ. වැව් ජලය පුණායට රෝගය නැහැ කියන එකත් අපි ඒ දවස්වල තේරුම් ගත්තා. ඒ සම්බන්ධිනුත් පත්‍රිකා ලියලා තියෙනවා. ඒ වගේම තේරුම් ගත්තේ තමයි මේ බොහෝ ලිංගමල කිවුල් ජලය තියෙන කියන එක. ඔය ඉංග්‍රීසි නම් කියන හાર્ඩ් වෝටර් කියලා. ඔය කිවුල් ජලයේ යම් යම් ලවණ වර්ග තියෙනවා. කැල්සියම් ලවණ, මැග්නීසියම් ලවණ, ඒ වගේ ලවණ තියෙනවා. ඒ ලවණ නිසා තමයි මේක කිවුල් වෙන්නේ. මේක කිවුල් ජලය කියලා කියවෙන්නේ තේ අනවශ්‍ය ලවණ ටිකක් එක්කහ වෙච්ච නිසා. දැන් මේ කිවුල් ජලයේ තියෙන ලිංගවල වතුර බොන අයට තමයි මේක හැදෙන්නේ. මේක එකක්. එතකොට ඊළඟට අපි තේ අර පෝරවල ආසනික් තියෙනවා කියන්නේ බොන ඔක්කොටම හැදෙන්නේ නැහැ. බොන අයට තමයි මේක හැදෙන්නේ. බොන අයකින් තමයි යම් කුටසකට තමයි හැදෙන්නේ. ඊළඟට අපි තේරුම් ගත්තියක් තමයි මේ වල්නාශක. එහෙම නැත්නම් කෘමිනාශක, වල්නාශක, මේ පලිබෝධනාශක. ඒවැයේ ෆොස්ෆේට් අඩංගු කියන එක. මේ ග්ලයිෆොසේට් කියලා රවුන්ඩ් අප් කියලා විකුණන ඒවැයි. දැන් මේ කාරණා බටහිර වෛද්‍ය ක්‍රමයෙන් නම් බටහිර විද්‍යාවේ කරන විදිය නම් නෙවෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න. බටහිර විද්‍යාවේ කරන ක්‍රමය මොකද්ද? යම් කිසි ප්‍රශ්නයකට ඒ පරිශන ක්‍රමය අදාසක් ඇටියට නෙමෙයි පරිශන ක්‍රමය අනුව කරන්නේ මොකද්ද? යම් කිසි දෙයකට හේතුව මොකද්ද කියලා. එක හේතුවක්. දැන් ඒ සඳහා ඒගොල්ලන් යොදා ගන්න ඔය සම්පරීක්ෂණ ක්‍රමය, කන්ට්‍රෝල්ඩ් එක්ස්පෙරිමන්ට් කියලා. මේ සම්පරීක්ෂණ ක්‍රමය කියන්නේ කරන්නේ මොකද්ද? අපි හිතමු අපිට ඕන කරනවායි කියලා යම් කිසි දෙයක් එකතු කරොත් එහෙම මේ පැල මැරෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? නියදි දෙකක් තෝරගන්නවා. මේ නියදියේ තියෙන අරක යොදා ගන්නව පැල අනිත් එකේ ඒක යොදා ගන්න නැති පැල දැන් ඔය සාමාන්‍යකරණ විදියක් ඕක. එතකොට මේ නියදියටත් අර නියදියටත් අර අවශ්‍ය කරන සාධකේ ඇරෙන්න අනිත් හැම දෙයක්ම පොදුවේ එකට එක විදියට සමානව ලැබෙන්නේ. මේකට වතුර ගානවා නම් මේකටත් වතුර දෙනවා. මේක ඉරව්වට මේව කරනවා නම් යොමු කරනවා නම් අරකට ඉරව්වට යොමු කරනවා ඒ විදියට. මේ සාධකවල කිසි වෙනසක් වෙන්නේ නැහැ. නමුත් එක සාධකයක් පමණක් මේකටත් දානවා අනිත් එකට දාන්නේ නැහැ. එතකොට මේකේ වෙනසක් තියෙනවා නම් අන්න නිගමනයකට එනවා මේ නිසා තමයි අරක වෙන්නේ කියලා. ඕක තමයි සම්පරීක්ෂණ ක්‍රමය. මහා ලොකු දෙයක් නෙමෙයි. ඕක සාමාන්‍ය ගෙවලලා තිරනවා. නමුත් මෙතන තියෙන එකද එකම දේ මොකද්ද? මේකෙන් හොයාගන්න ඒක හේතුවක්. ඒක හේතුවාදී මත තමයි ඔය සම්පරීක්ෂණ ක්‍රමය පදනම් වෙලා තියෙන්නේ. දැන් මේ රජරට ඒ දවස්වල රජරට නමුත් අද හුඟක් පාසල් තියෙන මේ රෝගයේ සම්බන්ධයෙන් අපි අනුගමනය කරන වෙනින් ක්‍රමයක් වෙනින් ක්‍රමයක් අනු ඒක අපිට මේක මෙතනදී අපිට කරන්න බෑනේ. කොටසක් අරගෙන මේගොල්ලන්ට ආසනික් දෙනවා, මේගොල්ලන්ට ඔස්වේද දෙනවා, හරිද? එහෙම කරන්න බෑනේ. ඉතින් මේ කරපු දේවලින් ඇති වෙච්ච එකෙන් තමයි අපිට අදහසක් ලබා ගන්න වෙන්නේ. ඉතින් මෙතනදී අර ඒක හේතුවාදී නෙවෙයි. අන්න මේතන තියෙන ප්‍රධානම දේ තමයි අපි ඒක හේතුවාදීන් හැටියට නෙවෙයි මේ වැඩේ කෙරුවේ. මේ ඒක හේතුවාදී කියන එක සිංහල බෞද්ධ ක්‍රමයට විරුද්ධයි. ඔය බටහිර විද්‍යාඥයෝ කරන දේවල් ඔක්කොම වගේ සිංහල බෞද්ධ ක්‍රමයට විරුද්ධයි. ඒක නිසා තමයි සිංහල බෞද්ධයන්ට විද්‍යාඥයෝ වෙන්නත් බැරි. මේගොල්ලෝ මොන කයිවාරු ගැහුවත් අපි මහා විද්‍යාඥ අරකයි මේකයි කිව්වත් මේගොල්ලන්ට ඒක ඒ රාමුවට ගිහිල්ලා හිතන්න බෑ. හිතන්න බැරි නිසා ඔය අපේ මේ සාමාන්‍ය සිංහල මිනිස්සු හිතන විදිහක් තියෙනවනේ. ඒ විදිහට තමයි හිතන්නේ. ඉතින් ඒගොල්ලන්ට අර විදිහට හිතන්න බැරි නිසා ඔය පරිදි මොකක් හරි පොඩ්ඩක් පොඩ්ඩක් කළා පෙන්නනවා අපිත් මහා විද්‍යාඥයෝ කියලා. නමුත් අර ක්‍රමය බටහිර විද්‍යාවේ කෙරෙන්නා වූ විධික්‍රමයක් නෙවෙයි. ඒකේ තියෙන ප්‍රධානම දේ තමයි ව්‍යුක්තව හිතන එක. ව්‍යුක්තව හිතන්න බැරි මිනිස්සු තමයි ලංකාවේ ඉන්නේ. ඒගොල්ලන්ට ව්‍යුක්තව හිතන්න බෑ. මේ ව්‍යුක්තව හිතන්න බැරි නිසා කවදාකවත් ඒගොල්ලන්ට විද්‍යාඥයෝ වෙන්නත් බෑ. ඉතින් කොහොම හරි මේ අදහස ආවට පස්සේ අපි ඒක හේතුවාදීන් නෙමෙයිනේ. බටහිර විද්‍යාවේ ඒක හේතුවාදීන්. දැන් උදාහරණයක් ඇට පොල් වැටෙන්නේ මොකද? ගුරුත්වය නිසා. ගුරුත්වාකර්ෂණයක ඒක හේතුවක්. ඒ හේතුව තියෙනවද නැද්ද කියන එකත් බලන්නේ. කොරෝනා වලට කියන්නේ වෛරස් එකකින්. ඒක හේතුවක්. දැන් මේක කොරෝනාවේ වෛරස් එකක් තියෙනවද නැද්ද, වෛරස් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. දැන් මට පේන විදිහටද කොවිඩ් 19 කියන්නේ වෛරස් එකක්ද නැද්ද කියනවත් එකවත් හරියට තේරුම් ගන්න බෑ. ඉතින් කොහොම හරි මේක ඒක හේතුවාදී නෙවෙයි. එතකොට අපිට දැන් මේ හේතු ගණනාවක් තියෙනවා.
මේ හේතු ගන්නාව නිසා කොහොමද මේ රෝගය හැදෙන්නේ මේක තමයි කතන්දරය ඉතින් අපි කත මේකට දැන් අපිට කතන්දරයකුත් තියෙනවා කතන්දරය මේකයි මම කතන්දරය කියන්නම් කතන්දරය මොකද්ද දැන් මේ මේවා එන්නේ මේ නිකම් මේ මේ මගේ හිතේට එන එකක් නෙමෙයි මේවා එන්නේ මේ මොනෙකුත් පරීක්ෂණවල ප්‍රතිපලයක් ඇරෙත් තවත් දෙයක් මම කියන්නම් මේ කතන්දරය කියන්නේ ඉස්සෙල්ලා කලණි විශ්වවිද්‍යාලයේ තින් සියලු පාසකම් නැහනේ සියලු පාසකම් නැති නිසා සමහර දේවල් කරන්නට චන්න ජයසුමන ඇමරිකා එක්සත් ජනපදවල කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් කැලිෆෝනියා ස්ටේට් යුනිවර්සිටි එකේ සරත් ගුණතිලක මහාචාර්යතුමාත් එක්ක එක්කා වෙලා යම් යම් පර්යේෂණ වගේක් කෙරුවා විශේෂයෙන්ම ග්ලයිෆොසේට් ගැන කරපු පර්යේෂණ දැන් මේ පර්යේෂණ අනුව යම් යම් දේවල් තව තවත් දේවල් අපි එකතු කරගත්තා අපේ මේ දැනුමට ඒ සමහර දේවල් පත්‍රිකා හැටියට තියෙන මේ පත්‍රිකාත් මං ගාව තියෙනවා එතකොට මේ කාරණා ඔක්කොම අපි ගාව තියෙනවා දැන් මේ පර්යේෂණ පත්‍රිකාවල චන්න ජයසුමනගේ නම හැමතැනම තියෙනවා ඒක තියා තමයි මේකේ හැම දෙයකම වගේ මූලිකව යාට උපදෙස් ලැබුණා ප්‍රියානි පරණගම මාත්මියගෙන් සහ ඇතැම් අවස්ථාවල මාලාමරසිංහ මාත්මිය නමුත් මෙයා තමයි මේකේ මේ ප්‍රධානයා ප්‍රධානයා කියලා කියන එකෙන් අදහස් කරන්නේ යානි මේ ආචාර්ය උපාධි සඳහා වැඩ කරන තැනැත්ත කේන්ද්‍රීය චරිතය එයා හොඳ එයාගේ නමත් ඇතුළුව තවත් පත්‍රිකාවල් තියෙන නමුත් චන්නගේ නම හැම පත්‍රිකාවකම තියෙනවා මේ පත්‍රිකා ලෝකයේ වේ විද්වත් සංගරා කියනේ මේ පළවෙච්ච පත්‍රිකා මම අහනවා ඔය ආචාර්ය මහාචාර්යවරු කියන අය මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළා තියෙනවද මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරපු එක කණ්ඩායමකට ඒක දැන් ඒගොල්ලන් ඒක කරන්නේ නමුත් ඔය සම්බන්ධයෙන් කට්ටියක් කියව ෆ්ලෝරයිඩ් කියලා. නමුත් ඒක ස්වාභාවික මරණයකට යොමු වුණා කැඩ්මියම් කිව්වා. කැඩ්මියම් කියලා කියනවා. ඇල්ගී වගේක් කියලා තමයි කියන්නේ. ඒක ඒක දේවල් කිව්වා. හොඳ. නමුත් ඒ පර්යේෂණ මොකද මේගොල්ල එක හේතුවක් නෙවෙයින්නේ. සිංහල බෞද්ධයෝ තමයි උපතින්. හරි එහෙම නැත්නම් උපතින් බෞද්ධ වෙන්නේ නැහැ කියලා කියමුකෝ. සිංහල බෞද්ධ පවුලල ඉපදුනාට මේගොල්ල ඒක හේතුවාදියෝ. ඒක හේතුවාදී හැටියට තමයි මේ වැඩේ කළේ. මොකද ඒක හේතුවාදීලත් මේගොල්ලන්ට යන්න බෑ විමුක්තව. මේකයි තියෙන ප්‍රශ්නේ. මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ දුර්වලකම් මොකද්ද කියලා. ඒගොල්ලන්ට විමුක්තව ඒකට යන්න බැරි නිසා ඔය නිකන් මේ අනම්මනම් ලියලා පත්‍රිකා ලියලා ඉතින් මාචාර්යව ලකුණු ටිකක් ගත්තා මාචාර්ය වෙන්න පුළුවන්. එතකොට මේ අය අරක හේතුව මේක හේතුව අනිත් එක හේතුව කියලා මේ කියන්න පටන් ගත්තා. නමුත් ඒවා යථා කාලයේදී අභාවයට ගියා. දැන් ඒගොල්ලන් කවුරක්වත් ඔය කතා කරන්නේ නැහැ. ඔය වල්නාශකවල එහෙම නැත්නම් පලිබෝධනාශකවල බැරලෝහ තියෙනවා කියන එකත් අපි තේරුම් ගත්තා. ඒ කියන්නේ අපි පරීක්ෂණවලදී ඒක තේරුම් ගත්තා බැරලෝහ. කැඩ්මියම් කියන එකත් බැරලෝහයක් තමයි. කැඩ්මියම් තියෙන එකත් අපි පෙන්වනවා. ඒක හරි කැඩ්මියම් තියෙනවා. නැතුව නෙවෙයි. හැබැයි අපි කිව්වේ නැහැ කැඩ්මියම් නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා. මෙන්න මේකයි වෙන්නේ. සමහර අය මේ කැඩ්මියම් තියුණා නේද? හරි ඒ කැඩ්මියම් නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා ඒ වගේ නිගමනයකට අපි එහෙම නිගමනයකට ආවේ නැහැ. කැඩ්මියම් නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා. නමුත් බැරලෝහක් තියෙන බවත් අපි දැනගත්තා. ඒකත් තව මේ පත්‍රිකාවල තියෙනවා. දැන් මේ පත්‍රිකා පළවෙච්ච සංගරා තියෙනවා. දැන් මේ පහුගිය දවස්වල දැන් සතියකට දෙකකට විතර ඉස්සර පළ වුණා පුවත්පත් වෙලත් පළ වුණා ජනමාධ්‍යයේ ලෝක ප්‍රචාරය වුණා. ලෝකයේ ඉන්න ඉහළම 2%ේ විද්‍යාඥයන් අතරට ලංකාවේ 24 දෙනෙකුත් ඇතුළත් වෙලා කියලා. හරියට තේරුම් ගන්න මොකද්ද මේ කතාව කියලා. 99 ගත්තත් මගේ නම තියෙන්නේ නැහැ. එතන මම ඒක හොඳටම දන්නවා. මම ඉරිසියාවකින් හරි එහෙම නැත්නම් කුහකමකින් කියන එකක් නෙමෙයි. මගේ නම වුණ නැහැ කියලා මට ප්‍රශ්නෙකුත් නැහැ. කොහොමද මේ තෝරා ගැනීම කෙරුණේ? මොනවද පාවිච්චි කරපු නිර්ණායක? මේ වැඩේ කෙරුවේ එක්සත් ජනපදවල තියෙන ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් එංගලන්තයේ ප්‍රසිද්ධ සමාගමක් වෙන එල්සිය සමාගමත්. එල්සිය සමාගම තමයි යම් යම් ඒ විද්වත් සංග්‍රහ පල කරන සමාගමක්. විද්‍යා ප්‍රකාශන පල කරන සමාගම. මේ දෙගොල්ලෝ එක්ක වෙලා ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් එල්සිය සමාගමත් එකතු වෙලා තමයි මේ ලැයිස්තුගත කිරීම. මේ ලැයිස්තුගත කිරීමේදී ප්‍රධානම නිර්ණායකයෙ වුණේ යම් පුද්ගලයෙක් කුපමණ පත්‍රිකා සංඛ්‍යාවක් පල කළා තියෙනවද විද්වත් සංග්‍රහවල. මේ පල කළා තියෙන මේ ලිපි එහෙම නැත්නම් පත්‍රිකා තවත් කී දෙනෙකු විසින් ඒවා ඒගොල්ලන්ගේ පත්‍රිකාවල ලිය වෙලා තියෙනවද? මොකට කියනවා සයිටේෂන් කියලා. මෙයාගේ පත්‍රිකාව තවත් කී දෙනෙක් ඒගොල්ලන්ගේ පත්‍රිකාවල මේක සටහන් කරලා තියෙනවද කියන එක. මේ සටහන් කරලා තියෙනවා නම් සඳහන් වෙලා තියෙනවා නම් ඒ සඳහන් වෙලා තියෙන ප්‍රමාණයට ලකුණු එකතු වෙනවා. මේ ලකුණු එකතු වීම උන තමයි ඔය විද්‍යාඥයන්ගෙන් පළවෙනි 2% තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ අතරට ලංකාවේ 24 දෙනෙක් තේරලා තියෙනවා. දැන් මේ ඔය පත්‍රිකාවල ඔය සටහන් වීමත් දැන් මම යම්කිසි කණ්ඩායමක හිටියොත් එහෙම ජාත්‍යන්තර වශයෙන් මොකක් හරි මම දැන් ආචාර්ය උපාධියට යනවා තැනකට. ගියාට පස්සේ එතන ඉන්න ප්‍රසිද්ධ කණ්ඩායමක් එක මම එකතු වෙනවා. එකතු වුණාට පස්සේ
ඒ කණ්ඩායම ප්‍රසිද්ධ කරන පත්‍රිකාවල මගේ නමත් එනවා. එතකොට ඒ පත්‍රිකා කවුරු හරි නැවතත් සඳහන් කරොත් තමන්ගේ පත්‍රිකාවක මගේ නමත් නිකම්ම ගිහිල්ලා එතෙන්ට. ඉතින් ඕවා ක්‍රම සහ විදි තියෙනවා. අර මිනිස්සු කියන්නේ ක්‍රම සහ විදි විද්‍යාත්මක ක්‍රමයක් නෙමෙයි. විද්‍යාත්මක ක්‍රමයක් කියලා ගන්න නැහැ. ක්‍රම සහ විදි තියෙනවා. ඉතින් ඒ ක්‍රම සහ විදි අනුව ඕවා කරගන්නත් පුළුවන්. කොයි හැටි වෙතත් මේ 24 දෙනා මගේ 24 දෙනාට ගෞරවයක් කරනව නෙමෙයි. මේ ඉන්නේ ඕකයි. වෙන්නේ ඕකයි හොඳ. ඒ කියන්නේ ලොකු අදහසක් ඉදිරිපත් කරපු නිසා විද්‍යාඥයෙක් වුණා කියන එක නෙමෙයි. හරි එහෙම විද්‍යාඥයෝ නැහැ 24 දෙනා අතරේ. මම 24 දෙනාගෙන් යම් ප්‍රමාණයක් අඳුරනවා පෞද්ගලිකව. අදහස්වල තත්ත්වයන් නැහැ නේද? නැහැ අදහස්වල තත්ත්වයන් මන්නේ නැහැ. ඕකෙන් හොඳ. අදහස් මේගොල්ලන්ට කොයිතරම් දුරට ස්වාධීන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එකක් ඕකෙන් මන්නේ නැහැ. එහෙම මිනිස්සු නැහැ. මන් දන්නා ඒ අතර නම් මේ ප්‍රශ්නය මෙතන තියෙන දේ මේකයි. ඔය 24 දෙනා අතරට චන්න ජයසුමනත් ඇතුළත් වෙනවා. දැන් චන්න ජයසුමන කියන තැනත්තා කෙන කවුරු මොනවා කිව්වත් අර 24 දෙනාට ඇතුළත් වෙනවානේ. ඒතර 24 දෙනාට ඇතුළත් වෙනවා නම් ඒ කියන්නේ යාගේ පරිශ්‍රණ පත්‍රිකා තවත් අය විසින් සඳහන් කළා තියෙනවා. අනික යාගේ පරිශ්‍රණ පත්‍රිකා සම් කොම් වගේ ඔය ආසනික සම්බන්ධ ප්‍රශ්න අදාළ මේ යාගේ පරිශ්‍රණවල ඉතා වැඩි හරියක් මේ රජරට එමු නැත්තම් මේ අපි එකට කියමු අසාමාන්‍ය ඔගඩරෝගය කියලා නිදන්ගත ඔගඩරෝගය කියලා කියන්නේ නැතුව හේතුවක් නොදන්නා නිදන්ගත ඔගඩරෝගය ටිකයි නේනම ඒ අසාමාන්‍ය ඔගඩරෝගයේ කැන කරපු පර්යේෂණ තමයි මෙයාගේ පත්‍රිකා වැඩි හරියක් තියෙන්නේ. ඒතර මේ පත්‍රිකා මේ පර්යේෂණ වලට තමයි මේ 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 අර 24 දෙනාට ඇතුළත් වෙන අනික ඔය 24 දෙනා අතර ඉන්න ඇතැම් අය මේ මට අපි හිනා වුණාට මොකද ඒ එහෙමනම් ඒ අය ගැනත් හිනා වෙන්න මොකක්ද දේවල් තියෙන්න පුළුවන් නේද අර කියනවානේ විදුර ගෙවල් වල ඉඳලා ගල් ගන්න එපා කියලා හරිද ඒක නිසා අපි කරුණාකරලා ඉල්ලන ඔය ආචාර්ය මහාචාර්ය වරියන්ගෙන් විදුර ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්නත් එපා විදුර ගෙවල් වල හෙළුවෙන් ඉන්නත් එපා කියලා ඒ කොයි හැටි වෙතත් චන්න ජයසුමනට මේ 102ට ඇතුළු වෙන ලැබුණේ ප්‍රධාන වශයෙන්ම ඔය කරන ලද පරීක්ෂණ නිසා ඒකේ ගෞරවයක් නාද්දවියන්ට දෙනවා නම් ඒක මට ප්‍රශ්නයක් නැහැ නමුත් ඒක වෙනම කතාවක්. ඊළඟට චන්න ජයසුමන ගැන මට තවත් දෙයක් කියන්න තියෙනවා. කියන්න පුළුවන් එකක් තමයි ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමය පසුගිය දවස්වල යට සම්මානයක් පිරිනමුවා. මේ සම්මානය පිරිනමුවෙත් මේ පරිශ්‍රණ පත්‍රිකා සම්බන්ධයෙන්. ඒ විතරක් නෙමෙයි. මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අවුරුදු කීපයකට සැරයක් පොතක් නිකුත් කරන වෛද්‍ය විද්‍යාවේ අලුත් දේවල් ගැන. දැන් මේ අලුත්ම පොතේ චන්න ජයසුමන්ට කියලා තියෙනවා පරිච්ඡේදයක් ලියන්න කියලා. මේ පරිච්ඡේදය පළ වෙලා තියෙනවා. එතකොට මේ අපේ ඉන්න මහා විද්‍යාඥයෝ කියන අයගෙන් කී දෙනෙක්ට මේ පරිච්ඡේදයක් ලියා ගන්න පුළුවන් වෙලා තියෙනවද? ඇමරිකන් විද්‍යාභිවර්ධන සංගමෙන් සම්මානයක් පිරිනමලා තියෙනවද? මම මේ කියන්නේ ඒව ලොකු වැඩ දෙහැටියට මම සලකන එක නෙමෙයි. නමුත් ලොකු වැඩ දෙහැටියට ඒගොල්ලෝ සලකනවා. ඒගොල්ලෝ සලකනවා. ඒගොල්ලන්ගේ කෙනෙක්ට අර අවස්ථාව ලැබිලා නැහැ. නැහැ. අන්න ඒකම මම කියද මට නම් ඔක එච්චර දෙයක් නෙමෙයි. මොකද ඔය කරන හැටි මාචාර්ය පදවි වල ඉඳලා ඔවා ලැබෙන හැටි ගැන මට හොඳ දැනුමක් තියෙනවා. නමුත් ඒගොල්ලන් ඒවට ලොකු සැලකිල්ලක් දක්වනවා. ඉතින් ඒ සැලකිල්ල දක්වන පුද්ගලයාට සැලකිල්ලක් දක්වන්නේ ඒ නිර්ණායක මත සැලකිල්ලක් ලබන පුද්ගලයාට මේගොල්ලෝ සලකන්නේ නැහැ. ඒගොල්ලන් හිතන්නේ ආ මේන්නේ මේක නාද්දීයන්ගේ වැඩක්. නාද්දීයන්ගේ වැඩක්. ඒගොල්ලන් එක එක කාරණා කියනවා. පත්තරවල ලියනවා ජනමාධ්‍ය සම්දර්ශන පවත්වන ඇවිල්ලා. ඒගොල්ලන් කියන ආසනික නිසා මේක ඇති වෙන්නේ නැහැ. හේතුවක් නෙමෙයි. මේ ආසනික නිසා ඇති වෙන්නේ මොකක් හරි පිළිකාවක් හරි මාක් හරි. එහෙම නැත්නම් තවත් දෙයක්. මේක නිසා මේක ඇති වෙනවා මේක නිසා මේක ඇති වෙනවා මේක නිසා මේක ඇති වෙනවා හොඳයි ඒ කියන්නේ ඒවෙන් යම් යම් දේවලුත් ඇති වෙනවානේ හරිද ඒකත් පිළිගන්න ඕනේ ඒව වශ නැහැ කියලා මේගොල්ලෝ කියනවාද මන් දන්නේ නැහැ නමුත් ඒ ආසනික නිසා හරි පිළිකාවක් හරි ඇති වෙනවා එතකොට ඔය මේ රවුන්ඩ් අප් නිසා ග්ලයිෆොසේට් නිසා ඒක පිළිකා කාරකයක් බව එක්සත් ජනපදයේ පිළිගන්නවා එක්සත් ජනපදයේ පිළිගන්නවා විතරක් නෙමෙයි මේ නඩු කීපයකම තීන්දුව වෙලා තියෙනවා මේ පාවිච්චි කරපු අයට පිළිකා හැදුනට පස්සේ ඔවුන්ට වන්දි ලබා ගන්න පොඩි සල්ලියක් නෙමෙයි ඩොලර් මිලියන ගණන් ලබා ගත්තා අය ඉන්නවා මේගොල්ල පුන පුනා කියන තව තර්කයක් තියෙනවා මේගොල්ල කියනවා ඔය ආසනික මොකක් තියෙනවා හැබැයි ඒවා තියෙන්නේ අර තියනවලු මේ ජාත්‍යන්තර මට්ටම් ඒ මට්ටමට වඩා අඩුවෙන් තියෙනවා හානිකර මට්ටම් සෞඛ්‍යයට හානි වෙන්නයි කියන මට්ටමට අඩුවෙන් තියෙනවා මේ ජාත්‍යන්තර මට්ටම කියන්නේ මොකද්ද ජාත්‍යන්තර මට්ටම හොයනකොට ලෝකේ ඉන්න හැම මිනිසුන්ටම එක මට්ටමක් දාන එක නෙවෙයි ඔය කරන්නේ දැන් මේ බටහිර විද්‍යාවේ තියෙන තවත් ප්‍රධානම වරදක් තමයි ඔය බටහිර වෛද්‍ය විද්‍යාවේ කියලා මොකෝ බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ලොකු වැරැද්දක් ලෝකයේ මිනිස්සු සමානයි කියලා ගන්න එක
ඒ සමාන නිසා සමාන විදියට ලෙඩ හැදෙනවා සමාන විදියට බෙහෙත් දෙන්න ඕන සමාන විදියට ඔය ප්‍රමිතින් නියම කරන්න ඕන දැන් ඒ අතරම මම දැක්ක ඊයේ පෙරේදා ඔය ඔක්සඩ් සරසවියම කට්ටියක් කියලා තිබුණා දකුණු ආසියාවේ අයට කොවිඩ් හැදුනාම දැන් මේ තියෙන කොවිඩ් 19 හැදුනාම රෝග තත්ත්වය වඩාත් බරපතල වෙනවා කියලා. හේතුව මොකද්ද? ජාන අණුව මිනිසු ඒ ඔරොත්තු දෙන ගතිය එහෙම නැත්නම් ඒව වෙනස් වෙනවා කියන එක ඒගොල්ලෝ පිළිගන්නවා. ඒගොල්ලෝ පිළි අරගන්න අතරම මේ PPM කියන එක එහෙම නැත්නම් parts per million දසලක්ෂයකට මෙච්චර කොටස් අඩංගුයි කියලා ප්‍රමිතීන් හදනවා. එහෙන් ප්‍රමිතීන් හදන්න බෑ. අපි ඇත්ත අද ඒක කරනවා. අපි අද ඒක කරනවා. එංගලන්තයේ දෙන පැන්ඩෝල් පෙත්තම තමයි අපි දෙන්නේ. ඒක හරි කියලා මම කියනවා නමුත් සමහරට වැඩ කරනවා එක ඒක හරි නමුත් වැඩ කරනවා කියන එකෙන් කියවෙන්නේ නැහැ හැම මිනිහෙකුට මේක හරියනවා කියලා හැම මිනිස්සුන්ටම එකම විදියට සලකන බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රශ්නයක් ඕක ලංකාවේ සිංහල වෛද්‍ය ක්‍රමේ හරි ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ හරි ඕක බලන්නේ නැහනේ ඒ ලෙඩ අණුව ප්‍රතිකාරය වෙනස් වෙන්න පුළුවන් මාත්‍රා වෙනස් වෙන්න පුළුවන් කන බොන කෑමත් වෙනස් වෙන්න පුළුවන් ඔයා මේවා ගන්න එපා අරවා මේ ගන්න එපා මොකද අපි සාමාන්‍යයෙන් දන්නවනේ වාත පිත්ත කප්ප කියලා තියෙනවනේ ඒකට අපේ ඇඟවලුත් එක එක විදිහ ඇඟවල් ඉතින් ඒ එක එක විදිහ ඇඟවලට එක එක විදිහට තමයි ලෙඩ හැදෙන්නේ අනිත් එක දැන් ඔයා අපි කී එකේ හිටියා ඔය ලිං වතුර ගැන එකම ලිඳෙන් වතුර බොන එකම පවුලේ ආයට ඔක්කොටම හැදෙන්නේ නැනේ මේ මේ ගොඩ රෝගේ පිරිමියට පිරිමියට තමයි වැඩි හැදෙන්නේ. මොකද්ද මේකේ හේතුව? ඒවා ඒවා ඒ කියන්නේ මේ 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 සියලු සිරකරුවෝද මිනිස්සුයෝ කියන වගේ කියන්න බෑනේ මේවා. ඒකත් වැරදි සීල මොකද සංකල්පයක් නේදන තියෙන්නේ. නමුත් මේ සියලු මිනිස්සුයෝ එක සමාන වෙති. මේ මේ මේවා හොඳයි මේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයට. මේ වැරදි. ඉතින් ඒක නිසා ඔය ප්‍රමිතීන් අපිට වැලකන්න බෑ ලංකාවේ මිනිස්සුන්ගේ ඥානවල හරි ස්වභාවය හරි සිරුරු සාධකේ තේරුම් ගන්න ඕනේ. ඒ සිරුරු හැඩගැයලා තියෙන විදිය අනුව ඔය PPM කතාව එමෙ නැත්තම් දසලක්ෂයකට මෙච්චර කොටස් කියන කතාව ඕක හැමතැනම වළංගු වෙන්නේ නැහැ. ඒක පැත්තකින් තියමුකෝ. දැන් අපි කියාගෙන ආයේ මොකද්ද මේ ජනජය සුමන මේ වගේ දේවල් කරලා තියෙන. ඉතින් ඒක ඒවට hina වෙන එකේ තේරුම නැහැ. මේතන ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ අහනවා දැන් මම ඉතින් කවදාාරණ එක මේ නාද්දියෝ නේ මේකක්ව චිව්වේ නාද්දියෝ මේ අදාස අපිට දුන්නේ එක විතරයි මේ ඔක්කොම පරීක්ෂණ කරුනේ මේ බටහිර විද්‍යාචාර්යයේ පරිදීය කරන්නා වූ සිල්ලර මේ පරීක්ෂණ මො සිල්ලර පරීක්ෂණ තමයි ලංකාවේ ඔක්කොම කරන්නේ ඒක මතක තියාගන්න ඒවා උඩ තමයි අපි පරීක්ෂණ කරුවේ අපිට ලොකු පරීක්ෂණයක් කරන්න මේ මැද අදාස ඉදිරිපත් කිරුණ එකක් කරුන්නේ නැහැ දැන් මේකලන් තවත් දෙයක් කියනවා මොකද්ද නැම ආයිසරක් මං කියන මේ ආසනික් නිසා පිළිකාවක් හැදෙන්න පුළුවන් බංග්ලාදේශය හදුනායි කියලා කියන තවත් කේද හදුනායි දැන් ග්ලයිෆොසේට් නිසා පිළිකා හැදිලා තියෙනවා සමහර රටවල එක්සත් ජනපදයට ඇතුළේ මේකට හේතුව මේක මේකට හේතුව මේකනේ ඔය ඔය කතන්දරේ මේ කතන්දරේ නෙමෙයි අපි මේ කියන්නේ ඒක තීරුම් ගන්න මේගලන්ට ඒක තීරෙන්නේ නැහැ අපි මේ කියන්නේ ඒගොල්ලන්ගේ ඒක හේතුවාදී නෙමෙයි කියන එක මේ බහු හේතුවාදයක් අපි කියන්නේ බහු හේතුවාදයක් කියන එක ඇත්තට හොඳ නැහැ නමුත් අපි දැන්ට මේ වචනේ පාවිච්චි කරමු අපි හේතුඵල ගැන කතා කරන මිනිස්සු ටිකක් බෞද්ධයෝ හැටියට ඊළඟට මේගොල්ලෝ කියන කතාවක් තමයි මේවා පිළිබඳ සාකච්ඡා කළ යුත්තේ කතා කළ යුත්තේ ඒ පිළිබඳ විශේෂඥයන් පමණයි කියලා. දැන් ඔබතුමා මක් කිව්ව කරුණු තුනක් නේ. එකක් ආසනි, අනිත් එක තමයි කිවුල් ජලය, තව හේතුවක් තව එකක් කිව්වා පස. මේ ග්ලයිෆොසේට්. ඒතර මේ තුනේම යම් මේකක් නිසා තමයි දැක්කේ. ඒ විතර නෙමෙයි කැඩ්මියම්. ඒ කියන්නේ මේ බැරලෝහ. බැරලෝහත් ඕකේ එකක් හොඳ. ඒ දැන් මේ කතාව මම අන්තිමට කියන්නම්. ඒගොල්ලන් කියනවා මේ මේම කතා කරන්න ඕන. පශු විද්‍යාඥයෝ කෘෂි විද්‍යාඥයන් පමණයි අපිට කතා කරන්න බැරිද මේවා මට ඉතින් කියන්න හිතෙන හොඟක් දේවල් හොඳ වෛද්‍ය පීඨවලට යන්න ගිහිල්ලා බැරි වෙච්ච දන්ත වෛද්‍ය පීඨයටත් යන්න බැරි වෙච්ච මිනිස්සු තමයි මේ කතා කරන්නේ හරිද ඒගොල්ලන් වෛද්‍ය පීඨයට ගියා නම් හරි දන්ත වෛද්‍ය පීඨයකට ගියා නම් හරි ඌව ගැන කතා කරන්නේ නැහනේ මේ ලංකාවේ තියෙන ක්‍රමය අනුව මේ එක එක මිනිස්සු එක එක තැන් වලට ගිහිල්ලා බොරු විශේෂඥයෝ වෙනවා බොරු විශේෂඥයෝ නමුත් මම අහනවා මේ විශේෂඥයන් අන්තිමට ඒ නඩු ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න යන්නේ කොහටද උසාවියට අධිකරණයට අධිකරණයේ ඉන්න ඔය විනිශ්චයකාරවරු පශු වෛද්‍ය විද්‍යාව පශු විද්‍යාව දන්නවද වෛද්‍ය විද්‍යාව දන්නවද කෘෂි විද්‍යාව දන්න මොන කිහිමලක්වත් දන්නවද කිහිමලක්වත් දන්න කෙනෙක් ඒගොල්ලෝ වෙනත් දේවල් දන්නවා නමුත් මේවා දන්නවද ඒගොල්ලෝ නිකන් දන්නා ඒ විතරක් නෙවෙයි සමහරට අපි ඔය සමහර මිනිමරුම් නඩුවල්දී ජූරියක්පත් කරනවා ජූරියේ ඉන්නේ කවුද සාමාන්‍ය මිනිස්සු නීතිවත් දන්නේ නැති මිනිස්සු නීතිවත් දන්නේ නැති මිනිස්සු ජූරියට එනවා දැන් එතනදී ප්‍රශ්නයක් ආවම ඒ විනිශ්චයකාරවරු යමක් තීරණය කරන්නේ කොහොමද
ඒගොල්ලන්ට පුළුවන් එක ක්‍රමයක් තමයි ඒ සඳහා විශේෂඥයෝ ගෙන්න එක. දැන් ඔගේ දෙපැත්තෙම විශේෂඥයෝ ඉන්නවනේ. විත්තියේ විශේෂඥයෝ තියෙනවා, ෆැමිලි විශේෂඥයෝ තියෙනවා. උන් දෙන්නා විල කියන්නේ දෙකක්. නේ දෙන්න දෙකක් කිව්වම විනිශ්චයකාරයා කොහොමද තීරණය කරන්නේ? දැන් මම එකක් කියන්න මෙතන මේ තීරණය කිරීමේදී ඔය විශේෂඥ භාවය අවශ්‍ය නැහැ. විශේෂඥ භාවය අවශ්‍ය වෙන මොනවාක්වත් කරගන්න බැරි තමන්ගේ උපාධි සහතිකයේ මත පමණ කැපෙන මිනිසුන්ට. ඒක නිසා අපිට මෙච්චර උපාධියක් තියෙනවා, මේ උපාධියක් තියෙනවා, අපි ආචාර්යෝ අපි මහාචාර්යෝ කියලා කැගහ ඉන්නවා මිසක් ඒගොල්ලන්ට වෙනත් කිසිම දෙයක් කරන්න බැරි මිනිස්සු. නමුත් සිහි කල්පනාවක් තියෙන හිතන්න පුළුවන් මිනිසුන්ට ඔය අනිත් මිනිස්සු කරන වැඩවලින් යම් යම් තීරණ වලට එන්න පුළුවන්. මේක තමයි කරන්නේ ලෝකේ. ඔය හැම එකටම මේ විශේෂඥයෝ ගාව ගන්න බෑ. විශේෂඥයාගේ අදහස් අපි ගන්නව නැතුව නෙමෙයි. විශේෂඥයෝ මොකද අපිට පුළුවන් ද පරීක්ෂණ කරන්න පරීක්ෂණකාරට කියලා. පරීක්ෂණ කරපු මිනිසුන්ගෙන් අපි ලබා ගන්න තොරතුරු. තොරතුරු ලබාගෙන අපි ඒ මත පදනම් වෙලා යමම් නිගමන වලට එනවා. නිගමන වලට එන්න විශේෂඥයෙක් වෙන්න ඕනේ නැහැ කිසිම ක්ෂේත්‍රයක. දැන් මම පොඩ්ඩක් හරි මේ ඉගෙනගෙන තියෙන භෞතික විද්‍යාවනේ. ඒකත් හරියට දන්නේ නැහැ. මම ඇත්ත කියන්නම් හරියට දන්නේ නැහැ. මේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි මම දන්නේ. මම ප්‍රාමාණික උගතෙක් නෙමෙයි භෞතික විද්‍යාවේ. හරි ගණිතය හරි. එක එක්කෙනා කියන්න පුළුවන් තම තමන් මහා ප්‍රාමාණික විද්‍යාඥයෝ කියලා. එහෙම නැත්නම් තවත් කෙනෙකුට ලව කියව ගන්න පුළුවන්. බටහිර දැනුම සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතෙක් නැහැ ලංකාවේ. ඒක මම කියන්නම්. හොඳ පෙරදිග දැනුම සම්බන්ධයෙන් නෙමෙයි මම මේ කියන්නේ. බටහිර දැනුම සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතු නැහැ. එතකොට දැන් අපි යම් යම් නිගමනවලට එනවා. විනිශ්චයකාරයෙක් නිගමනවලට එන්නේ කොහමද? මිනිමරුම් නඩු විසඳනකොට අධිකරණ වෛද්‍ය විද්‍යාව කියලා එකකුත් තියෙනවානේ. ඒ විශේෂඥයෝ එනවා, අරගොල්ලෝ එනවා, මේගොල්ලෝ එනවා. අන්තිම තීරණය ගන්නේ කවුද? නීතිඥෙක්. ඊළඟට මම අහන අවසාන ප්‍රශ්නේ තමයි, හොඳයි අපි දැන් මේ පරීක්ෂණ රාශියක් කළා තියෙනවානේ, පත්‍රිකා ගන්නා පළ කළා තියෙනවා, ඒවා පිළිගැනීමකුත් තියෙනවා. බටහිර ලෝකේ පිළිගන්නවා නම් අපි පිළිගන්න කියන එක නෙවෙයි. නමුත් මේගොල්ලෝ කරන්නේ ඒකනේ. මේගොල්ලන්ට ඒක වැදගත්. දැන් මම අහනවා ඊළඟ ප්‍රශ්නේ, මේ අසාමාන්‍ය වග්ගඩ රෝගය සම්බන්ධයෙන් ඕගොල්ලෝ කළා තියෙන පරීක්ෂණ මොනවද? කරුණාකරලා කියන්න. මම අපි කරපු පරීක්ෂණ ගැන මට කියන්න පුළුවන්, මට කතා කරන්න පුළුවන්, මට පත්‍රිකා ඉදිරිපත් කරන්න පුළුවන්. ඕගොල්ලෝ මොනවද කියලා තියෙන්නේ? ඕගොල්ලෝ කරන එකම දේ මොකද්ද? ආසනික් නිසා මේක හැදෙන්නේ නැහැ, ෆොස්ෆේට් නිසා මේක හැදෙන්නේ නැහැ, බැරලෝහ නිසා මේක හැදෙන්නේ නැහැ කියලා මේ කතාවක් කියන එක විතරනේ. කතාවකයක ඉන්න පුළුවන් ඕන තරම් කාලයක්. හන්ද ඕගොල්ලන් කියන විදිහට මොකද්ද මේකට හේතුව? මේ අසාමාන්‍ය වග්ගඩ රෝගයට හේතුව මොකද්ද කියලා කරුණාකරලා මේ ආචාර්ය මහාචාර්යතුමා අපිට කියන්න. මොකද්ද හේතුව කියලා? අදටත් හේතුවක් දන්නේ නැති නිදන්ගත රෝගයක් ගන්න කියන්නේ. මොකද හේතුව? අපි හේතුවක් ගාව මඩු ගන්නේ. ඒ ගැන කල්පනා අපි හේතුවනේ හේතු ගන්නවා කියන්නේ. හේතු ගන්නාක මේ ගැන ඒක එක එක හේතු අරගෙන කියන මේක නිසා මේක වෙන්නේ, මේක නිසා මේක වෙන්නේ. අපි කියන්නේ මේක නිසා මේක වෙනවා, මේක නිසා මේක වෙනවා කියලා. අපි කියන්නේ මේ ඔක්කොම නිසා මේක වෙනවා කියලා. එන්නේ ඒක තේරුම් ගන්න විශේෂඥයෝ කියන අය. ඒක තේරුම් ගන්න. හොඳයි දැන් මම කතාව කියන්න අවසාන වශයෙන්. දැන් අපි මේ ඔක්කොම කරාට පස්සේ අපි කියන දේ තමයි මේ කිවුල් ජලයේ තියෙන මේ කැල්සියම්, මැග්නීසියම් ලවණ. මේ ලවණ සමග ආසනික් ක්‍රියා කළා ආසනේට් වර්ග හැදෙනවා. ආසනේට් කියන එක ඒකත් අර වගේ මේ රසායනික ද්‍රව්‍යන්නේ. ඔය ආසනේට් වර්ග අර ෆොස්ෆේට් සමග එකතු වෙලා ඒකට කියනවා දැලිසක් කියලා. එහෙම නැත්නම් ලැටිස් එකක්. ලැටිස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා, දැලිසක් හදනවා. දැන් බලන්න මේ ඔක්කොම එකතු වෙනවා. කිවුල් ජලයත් තියෙන, ආසනිකුත් තියෙන, ෆොස්ෆේටුත් තියෙන, දැලිසක් හැදෙනවා. මේ දැලිස වග්ගඩුවට යනවා. මේ හැදෙන එකේදී අර කැඩ්මියම්, එහෙම නැත්නම් මේ බැරලෝහය, අපි දු කැඩ්මියම් කියලා, කැඩ්මියම් උත්ප්‍රේරකයක් හැටියට වැඩ කරනවා. උත්ප්‍රේරකයක්. ඔය මේකට ආධාරකයක් කියමු, කැටලිස්ට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කැටලිස්ට් කියලා. ඒ මගේ මේ පුස්කාපු පරණ රසායන විද්‍යා දැනුම අනුව උත්ප්‍රේරකයක් ඕකට හැදෙනවා. ඉතින් මේ දැන් අර කිව්ව කරුණ ඔක්කොම තියෙනව නේද මේකේ? දැන් මේ කරුණු ඔක්කොම එකහ වෙලා සහ අවසාන වශයෙන් ශරීර සාධකේ. ශරීර සාධකේ කියන්නේ මෙයාට මේක කොයි විදිහටද බලපාන්නේ? පිරිමියෙක්ද, ගෑණියෙක්ද, මෙයාගේ ඥාන මොනවාද, අරකද, මේකද, මෙයාගේ වාත කියව මිනිස්සු ඉන්න වෙනත් පුළුවන්. වාත ඇඟක්ද තියෙන්නේ, පිත වැඩි ඇඟක්ද, සෙම් ඇඟක්ද? ඔබ මිනිස්සු කියන්නේ මෙයාගේ සෙම් ඇඟක් කියලා. මේවා අණුව මෙයා බලපානවා. මේ අණුව තමයි මේ ලෙඩ හැදෙන්නේ. ඉතින් ඕක තමයි අපේ කතන්දරේ. ඔය කතන්දරේ ආසනික් නිසා මේක හැදෙන්නේ නැහැ කියලා, ආසනික් නිසා හැදෙන්නේ මේ පිළිකාවක් කිය අරක මේක අපිට වැඩක් නැහැ. හරිද? අපි කියන්නේ මෙන්න මේ කතන්දරේ. මේ ඔක්කොම කරුණු එක්කහ වුණාම සහ අර අපි ශරීර සාධකය කියලා එකත් එක්කහ වුණාම මේ ලෙඩ හැදෙනවා. ඉතින් මේ ලෙඩේට බෙහෙත් තියෙනවා. එන්නේ එක ඊළඟට කියන්න ඕන. හරිද? ලෙඩේට බෙහෙත් තියෙනවා. අපේ වෙද මහත්තයෙක් ලව්වා
බෙහෙත් කරවලා තියෙනවා. වෙලෙන් දැන් නිවක් එහෙම නෙමෙයි සරත් කෝට්ටේවත් කියන මෙද මහත්තයත් එක්ක මම අවුරුදු ගාණක් ඔය රජරටට ගියා. විලච්චේ. ඒක තමයි අර විලච්චේ මට කිව්වේ විපස්සක දෙවියන් ගැන. හරි. විලච්චියට ගිහලා විලච්චියේ එක්තරා තැනක පන්සලක අපි මේ වග්ගෝල් රෝගීන්ට වෙදකම් කරුවා. මේ අසාමාන්‍ය වග්ගෝල් රෝගී. ඒකට සිංහල බෙහෙත් පාරම්පරික වෙදකම් මෙද මහත්තෙක් වෙදකම් කරේ. ඉලෙඩු සුව වුණා. ලෙඩු සුව වුණා. හරිද? නමුත් ඒකට යම් කිසි මුදලක් වැය කරන්න ඕන. ඒ අනුග්‍රහයක් ලැබුණා. පඩන රස්සාව නැති වුණාට පස්සේ මම ඒත් ටික කාලයක් කරුණා. නමුත් ඊට පස්සේ ඒක අත්තරින්න සිද්ධ වුණා. නමුත් දැනටත් මම යම් කිසි මුදලක් මේ වෙනුවෙන් වෙන් කළා තියෙනවා. මාස්පතා ඒ මුදලක් මම වෙන් කරනවා. නමුත් අර ඉස්සෙල්ලා වගේ මට මේ මාස්පතා ලොකු මුදලක් වේදන් කරන්න හයියක් නැහැ. නමුත් කොහොම හරි මම මේ කියන්නේ මේවා ඇතිවීම පිළිබඳව අපේම වූ අර කූන් කියන වගේ සුසමාදර්ශයක් තියෙනවා. ඒ සුසමාදර්ශය සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙච්ච සුසමාදර්ශයක්. ඒ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වුණා කියන්නේ ඒක හේතුවාදයක් නෙමෙයි. මේක ඒක හේතුවාදයක් නෑ මේක නිසා මේක ඇත්ත නෑ නේ මේකක් නෙමෙයි. එතන මේ සියලු කාරණාත් එක්ක අපිට මේකට ප්‍රතිකාරයකුත් තියෙනවා. ඉතින් ඒ වගේම ඒකේ ඊට මෙහා පැත්තේ තියෙන ප්‍රතිකාරයක් හැටියට ওই ජල පෙරණ යන්ත්‍ර ඒවා බෙදලා දෙන්න පුළුවන්. ඒ වෙනුත් සාහනයක් ඇති කරන්න පුළුවන්. මොකද ඒවෙන් අර කිවුල් ජලය ඔගේ කිවුල් ජලය කියන සාධකේ නැති වුණාම අර අපේ කතන්දරයක කොටසක් අයින් වෙනවනේ. ඒක නිසා ඒකත් කරන්න පුළුවන්. ඒ කරන කට්ටියකුත් ඉන්නවා මම දන්නවා. නමුත් මම හිතනවා මේක මේ බටහිර විද්‍යා දැනුමට යට වෙන්නේ නැතුව මේ අපි කියන කතන්දරයට පොඩ්ඩක් ඇහුම්කන් දෙනවා නම් ආණ්ඩුව ඔය ලෙඩේ හොඳ කරගන්න පුළුවන් මෙඩිකල් යන්න ඉස්සෙල්ලා. ඒකේ එක පියවරක් හැටියට තමයි මම හිතනවා ජනාධිපතිතුමා මේ රසායනික පොර ගැන්වීම නතර කරන්නේ. ඒ ගැන එතුමාට අපේ කෘතඥතාව හිමිවෙන්න ඕන. ඒක කිරීමේදී යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නැහැ කියන්නේ. මේ ඔය කතන්දරේ හරියට දැන් කියන විදිහට නම් අලවි කරගන්න බැරි වුණා. මාකට් කරගන්න බැරි වුණා කියන කතාවනේ ඔතන තියෙන්නේ. වෙන මොනවාක් නෙමෙයි. නමුත් වැඩේ හොඳයි. දැන් කවුරු හරි අහන බලන්න රසායනික පොර අයින් කළා කරන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා තියෙනවා ශස්්‍ය මාරුව කියලා. මම දන්නේ අපි ඉස්කෝලේ යන කාලේ මතකද? ශස්්‍ය මාරුව කියලා එක. ඒ කියන්නේ එක කාලයකට එකක් භෝග වෙනස් කරනවා. දැන් මුං ඇට වවලා බලන්න. මුං ඇට වැවුවොත් එහෙම දවස් 45න් එනවා. මුං ඇට වැවුවා මොකද වෙන්නේ? මුං ඇට වලින් තව පොරක් ඇති කරනවා. එතන මුංගට නිකම්ම නිකම් මේ පොර උරා ගන්න එකක් නෙමෙයි. ওই සමහර භෝග වර්ග තියෙනවා වෙනත් දෙයකට අවශ්‍ය කරන මේ පසට දෙනවා. පසට දෙනවා. ඉතින් ඒක තමයි අර ශස්්‍ය මාරු භෝග මාරු කළා මේවා කරන එක. මේවා තියෙනවා ක්‍රම අපිට දැනගන්න පුළුවන් ක්‍රම. සියලගේ කාලේ රසායනික පොර ඉදිරිපත් කරාම ඒ රසායනික පොර වලට ගොවිය විරුද්ධ වෙනවා. ඒ කාලේ හිටපු ගොවිය. දැන් අද ගොවිය විරුද්ධ වෙනවා. රසායනික පොර නවත්තනකොට මේක හරි මේ කියන්නේ මේ අවුරුදු 50 60ක් ඇතුළත මොනතරම් දුරට මිනිසුන් වෙනස් කරලා තියනවද කියන එක මේ ක්‍රමයෙන් විසින් මිනිසුන් වෙනස් කරලා තියෙන මේ බහුජාතික සමාගම් මිනිසුන් වෙනස් කරලා තියනවා. ඒ දවස්වල විරුද්ධ වෙච්ච ගොවියන්ගේ මොනවුරාලා අද ඒක වෙනස් කරනවට විරුද්ධ වෙන. ඉතින් මෙහෙම තමයි මේ කතාව යන්නේ. ඉතින් කවුරක් කියන්නේ නැහැ හැබැයි අපිට අර ප්‍රීමා සමාගමෙන් සල්ලි ගත්තයි කියලා කිව්ව මිනිස්සුවත් වෙන කවුරක් කියන්නේ නැහැ. මේ පෝර වෙනුවෙන් කතා කරන්නේ බහුජාතික සමාගම් වල සල්ලි අරගෙන කියලා අපි කියන්නේ නැහැ. අපි එහෙම චෝදනා ඉදිරිපත් කරන්නේ නැහැ කවදාකවත්. නමුත් මෙතන අවසාන වශයෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුද කියන එක ගොවියොත් නෙමෙයි පාරිභෝගිකයොත් නෙමෙයි වෙන කවුරක් නෙමෙයි සමාගම් තමයි ප්‍රතිලාභ. ඒ විද්‍යාඥයෝ නෙමෙයි අවසාන වශයෙන් ගත්තොත් ඊනියා විද්‍යා සමහරයට හම් වෙනවා. ඒ ඔය වෙන්න පුළුවන්. එන්න නැහැ එක එක විදිහට හම් වෙනේවත් තියෙනවා. නමුත් කියන්න බෑනේ පොදුවේ කියන්න බෑ. ඉතින් එහෙම කියනවා නම් කරන්න වෙයි. එතකොට ඒකත් හරියන්නේ. නමුත් මම කියන්නේ පොදුවේ ගත්තාම ඒක ඔය කාටවත් ලාභයක් නැහැ. ලාභය දෙන්නේ මේ සමාගම් වලට විතරයි. ඉතින් අපි මේ සමාගම් වලට සේවය කරන එකද අපි කරන්නේ. ඉතින් කොයි හැටි වෙතත් මම නැවතත් වෙනත් වෙතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වැඩේට අත ගහපු එකනත්. අපේ ගොවියන්ව සහ පොදුවේ ජනතාව නිරෝගී මිනිස්සු කරපුවාට පත් කරන්න පුළුවන්. මේක සඳහා මීට වඩා වෙනස් ක්‍රම තියෙනවා. ශස්්‍ය මාරුව තවත් වෙනත් පොහොර වර්ග ඒවා කරන්න පුළුවන්. ඒවා ගැන කතාවක් නැත. ඒකින් කරන්න බෑ. ඒකින් කරන්න බෑ. ඒකින් කරන්න බෑ. හරි. එහෙම කරන්න නිකන් කෑ ගැහුවයි කියලා මේක හරියන්නේ නැහැ. පොඩ්ඩක් කාරණේ හරියට කල්පනා කරලා සාකච්ඡා කරලා බලන්න. ආයි
Bhuvan Sri Lanka. Television ne abhiwa YouTube nalika atare igalinma.